බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාප වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීව වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත හොඳයි. එතකොට අපි ගිය සතියේ සරච්චන් වහන්සේගේ උත්තරීතර දේශනාවේ මොනවද කතා කළේ? අපි ක්‍රමානුකූලව පටිච්චසමුප්පාද දේශනාවට දේශනාව හරවලයි තියෙන්නේ. ක්‍රමිකව නේද? ක්‍රමිකව හරවලයි තියෙන්නේ. දැන් අපි සරච්චන් වහන්සේගේ දේශනාව අනුව මුලින්ම අපි කතා කරේ ධර්මතා 18ට අසුරු කරගන්නේ නේද? ඒක තමයි ලෝකය කියලා සරච්චන් වහන්සේ වදාළේ නේද? ඊට පස්සේ සරච්චන් වහන්සේ ඒ ධර්මතා 18 නානාවිධ අර්ථකථනයන් අසුරු කරගෙන ලෝකය කියන පැනවීම පැනවුවානේ නේද? දැන් ලෝකය මොකද්ද? ලෝකය. අතරම සරච්චන් වහන්සේ දැන් ලෝකය කියලා පැනවුවානේ. දන්නවනේ ලෝකය කියලා පැනවුවේ කොහෙටද කියලා දන්නේ නේද? අතම සරච්චන් වහන්සේගේ මූලික දේශනාවක් තමයි මේ ලෝකය කියන පැනවීම. ලෝකය කියන එක මූලික දේශනාවක්. ඒ කියන්නේ මේ උන්වහන්සේගේ විෂයට අරගෙන යන්න අවශ්‍ය පාදක දැනුම ලෝකය කියන එකෙන් ලබා දෙන්නේ. ලෝකය කියන්නේ මේ වගේ දෙයක්. කියන්නේ ආර්යයන් වහන්සේලාගේ ලෝකයනේ. ආර්ය ලෝකයනේ. ආර්ය ලෝකය කියන්නේ මොකද්ද? ආර්යයන් වහන්සේලා දකින්න ලෝකයනේ. අපි ඒක නානාවිධ විදිහට ඉගෙන ගත්තානේ. ඒ ලෝකය කියන කාරණය මුලින් හඳුන්වා දෙන්නේ මේ දහමේ ගැඹුරට යන්න.
අපිට ඕනි ලෝකය නෙමෙයි ලෝක සමුදය. මොකද ඕනි අපිට? ලෝක සමුදයයි අපිට මූලික. ලෝකේ හට ගැනීම. අපිට මොකද මූලික වෙන්නේ? ලෝකේ හට ගැනීම. ලෝකේ අපි දැන් දන්නවා. මොකද දැන් අපිට අවශ්‍ය වෙන්නේ? ලෝකේ හට ගැනීම. දැන් ලෝකේ දන්නවනේ දැන්නේ. අපි ලෝකේ අර ලෝකයට ගන්න පුළුවන් අර ඔක්කොම කාරණා ටික. අර අපි මෙතෙක් කතා කරපු කාරණා ටික ඔක්කොම ලෝකයට ගැනීමට ගැටලුවක් ඇත්තේ නැහැ. දැන් අපි මූලික වෙන්නේ ලෝක සමුදයට. මොකද? අන්න හරි. දැන් ලෝකයට අදාළ කාරණා අපි නානා විදිහට කතා කරා නේද? ස්කන්ධ පංචක විදිහට, දුක විදිහට, ඊට පස්සේ නාම රූප විදිහට, පරිසම්පාදක නම විතරයි අපි භාවිතා කළේ. එතරම්නේ විස්තර කළේ නැහැ. ඊට පස්සේ මේකේ තියෙන මේ ලෝක සමුදය කියන කාරණේ කතා වෙනකොට ඒක ටිකක් සංකීර්ණයි. ඒක ටිකක් සංකීර්ණයි. පැහැදිලි නේද? ලෝක සමුදය කතා කරනකොට ටිකක් සංකීර්ණයි කතාව. මුලින් මේකෙත් එක්කෙනෙක් කතා කරන කවුද කියලා. හරි. ලෝක සමුදය මොකද්ද? දැන් මේ ස්කන්ධ රූප වේදනා සංඥා සංකාර කියලා කියන්නේ මොකද්ද? ලෝකය කියලා ගැතර කමක් නැහැ. ඒක ලෝකය. හරිනේ? ලෝකය. හරිනේ? දැන් ලෝක සමුදය කියන්නේ මොකද්ද? මේ රූප වේදනා සංඥා සංකාර වල හට ගැනීම. හට ගන්න විදිය. කොහොමද මේක හටගන්නේ? අන්න එතකොට තමයි මාතෘකාව වෙන්නේ කොහොමද හටගන්නේ කියනකොට මාතෘකාව වෙනවා මොකටද? පටිසම්පාදයට. පැහැදිලි? මේ තුන් වෙනි සැරේට තමයි පටිසම්පාදේ අර එතින් නම් මෙතනට ආවේ. හරි නේද? දැන් කොහොම ආවේ කියන බලන්න. මොකක් මොකක් මම මේක බලන් ඉන්නකොට උඩින් කියලා දා. ආ සර් අර ෆෝන් එක බලනවානේ. මිනිහත් උලවල ඉන්නවා කියලා හිතනවා ඇති. මේ උලනවා නෙමෙයි මේ මම මේ ලයිව් දාන්න යනවා. මට නැත්තම් ගෙදර ගියාම සෑහෙන වෙලාවක් කරනවා මේවා කරන්න. හොඳයි. දැන් මොකද උනේ? ලෝක සමුදය තමයි මූලික කාරණේ. මොකද? ලෝක සමුදය කියන්නේ මොකද්ද? ලෝකේ හට ගැනීම. ලෝකේ හට ගැනීම. එතකොට දැන් මේ පංචස්කන්ධේ ස්කන්ධ පංචකෙන් දැන් අපිට මෙහෙම කතා. ස්කන්ධ පංචකෙන් රූප වේදනා සංඥා සංකාර හොඳි. මම අර එකට කැටි කළා කියන්නේ. රූප වේදනා සංඥා සංකාර කියන ධර්මතාවය ගැන කතා කරනකොට කෙනෙකුට ඒ වපසරේ ලෝකය කියන කාරණේ මෙහෙම අහන්න පුළුවන්. ওই ලෝකය කියන එක තියෙන දෙයක්ද? ඔක නිච්ඡද? ඔක සුඛ දෙයක්ද? ඔක අත්ත දෙයක්ද කියන කාරණයක් නැගෙන්න පුළුවන්. හරිනේ? ලෝකේ තියෙන දෙයක්ද? පැහැදිලිද? තමන්ට එන ප්‍රශ්න. මේ ලෝකේ තියෙනවද? එහෙනම් ලෝකේ නැද්ද? අනේ ප්‍රශ්නයක්. ප්‍රශ්න උත්තර අපි ළඟ එනවා. මොකද්ද? ලෝකය සකස් වෙනවා. ලෝකේ පටිච්ච සමුප්පන්නයි. එහෙනම් ලෝක එහෙනම් ලෝකයේ පරිසම්පන්න බව කොහොමද පෙන්වන්නේ අපි? පටිච්ච සමුප්පාදය කියන ධර්මතාවයෙන්. හරිනේ? දැන් පැහැදිලිද? අන්තර් සම්බන්ධතාවය පැහැදිලිද දැන් දෙක අතර? එහෙම පැහැදිලි නැත්නම් ඕගලන්ට මේක තේරෙන්නේ නැහැ. මොකද පරිසම්පාදයේ මුල එක පැත්තක. ඒ ස්කන්ධ පංචක තවත් මුල එක පැත්තක. ඔය මේ මොකම වෙන වෙනම තියලා හරියන්නේ නැහැ. මේ එකම ධර්මස් ඛණ්ඩයක්. එකම ධර්මස් ඛණ්ඩයක් කියන එක වැටහෙන්නට ඕනි. අන්න එදාට ඕගොල්ලන්ට සරච්චන් වහන්සේට බඩ ගාලා වඳලත් ඉවරයක්. පැහැදිලිද? දැන් ඉස්සර වගේ නෙමෙයි ඕගොල්ලෝ සරච්චන් වහන්සේට වඳින්නේ නේ. කොහොම වඳින්? නැත්නම් ඒ වඳපු ටිකක් නැද්ද දැන්? මං සරච්චන් වහන්සේට වඩා දන්නේ කියලා දැන් ඉන්නේ. එහෙමනේ අපේ කට්ටිය පොඩ්ඩක් ඉගෙන ගන්නකොට ඔක්කොම මොකක් කළාද? මුල අමතක වෙනවා. ඊට පස්සේ තමන්ට වුණි ලෝකයක්, තමන්ට ආවෙනික ලෝකයක් හදා ගන්නවා. අනේක තමයි වර්ධින තැන නේද මිස්? හරිම භයානකයි. මේක ඉගෙන ගත්තට පස්සේ තමන්ට ආවෙනික ලෝකයක් හදා ගැනීම කියන කාරණේ. ඒක දිය කළා දාන්න ඕන. එහෙමයි. තේරෙන්නේ? තමන්ට ආවෙනික ලෝකයක් හදන්න බෑ එහෙම. පැහැදිලිනේ? සරක්ෂන් වහන්සේගේ නිතරම පාදක දෙපා ළඟ වැද වැටෙන්න ඕන. නිතරම උන්වහන්සේ ළඟ වැද වැටෙන්න ඕන. නේද? උන්වහන්සේ කොටතර උත්තරීතරද නේද?
නමුතර මෙහෙම හිත සමහර විට මෙහෙම ඉගෙනගෙන ඉගෙනගෙන යනකොට හිතට දැන් නම් මට තේරෙන දැන් නම් මම දැන් මොනවා වෙලා කියලා හිතේ කොච්චර හැම වෙනවද මිස මෙහෙම නිකන් හිටියන්නේ මෙහෙම හිතන්නකෝ එහෙම මානසිකවත් එන්නේ නැද්ද ඔය ගොඩාක් ඉන්නේ කියන්නේ ඒ මොකෝ ඒ ඒ නිකන් එහෙම හැංගීමක් ඇවිල්ලා අරිහතුන් කියයි මහරහතුන් කියයි ඕ ඒකේ කමක් නැහැ එහෙම ඒක කියන්න ඕනේ නැහැ ඒකයි ප්‍රශ්නේ මම ඉතින් දැන් දැක පැහැදිලිවම හසුකරගන්න අනෙච්චරයි දැන දැක ඔව් ඔබ ඔබගේ පරිසංගයට දැන් මම උදා මේ එකක් කියන්නේ පොඩියට ඔගල උපදේශක් දුන්නේ ඇයි මේවා දැනෙනකොට හිතනවා දැන් නම් මම දැන් බුදුන් බුදු වෙලා තමයි කියලා බුදු වෙලා නෙමෙයි මේ සරක්ජන් වහන්සේගේ දර්ශන ගන්න ටික ටික තේරෙන්න අර නොදැන හිටපු එක්කෙනාට ඔහොම තේරෙනකොට මොකද්ද වෙන්නේ අර වගේ සතුටකුත් සාධාරණයි ඒ තරමට මොකක් වුණාද අපේ ධර්මයේ ඈත්ලයි තිබුණේ දැන් ධර්මේ ලං වෙනකොට අපිට වැටහීමක් එනවා ඒ වැටහීම වර්ධවා ගන්න එපා හොඳේ ආ එහෙනම් අපි සාමාන්‍ය මිනිස්සු හරි එතකොට දැන් සාමාන්‍ය මිනිහෙක් මිනිහෙක් විදිහට අපිට සරච්චන් වහන්සේගේ දහම් පණිවිඩය මොකද්ද ලෝකය කියන දහම් පණිවිඩය ආවනේ හොඳටම නේද දැන් ලෝකය කියන දහම් පණිවිඩයෙන් තමයි උන්වහන්සේ මේ දහම දියත් කරන්නේ නේ දහම මේ කට්ටියට කියා දෙන්න මේ ලෝකය කියන මෙවලම හරි ඒ ප්‍රඥප්තිය හරි වටිනෝ නේ ලෝකය ඊට පස්සේ උන්වහන්සේට ඕනෙ නැතු වුණා මොකද්ද මේ ලෝකය කොහොමද හටගන්නේ ලෝක සමුදය වෙන්නේ කොහොමද ලෝක සමුදය වෙන්නේ කොහොමද? කారణ දෙකක්. ලෝක එකක්, ලෝක සමුදය එකක්. දැන් තේරුණානේ? ලෝකය කියන්නේ එක්තරා විදිහක අර මූලික දැක්ම ලෝකයේ පිළිබඳ. ඒක එහෙම ඉන්නකොට තේරෙනවා නිකන් ලෝකය කියන එකක් නිකන් දෘෂ්ටිගත වෙන්න පුළුවන් ලෝකයක් තියෙනවා. ඌ ලෝකයේ තියෙනවා. ලෝකෙ නිච්චය වගේ නිකන් අදහසකුත් එනවා. යම් දෘෂ්ටියක පැටලෙන්නට පුළුවන්. ලෝක සමුදය වෙනකොට අන්න ලෝක සමුදය ගැන කතා කරනකොට මොකද වෙන්නේ? ඔය සියලු දෘෂ්ටි ගේ මිදෙන්න අවශ්‍ය ඊළඟ අවබෝධයට යාපත් වෙනවා. එහෙනම් ලෝකයේ යමෙකුට අදහසක් එන්න පුළුවන් මේ ලෝකේ තියෙනවා කියලා යමෙකුට වැටහෙන්නත් පුළුවන්. නේ? ලෝකේ නැහැ කියලා වැටහෙන්නත් පුළුවන්. නේ? හැබැයි ලෝක සමුදය ගැන යථාභූත ස්වභාවයක් තියෙන කෙනෙකුට එයාට මොකද වැටහෙන්න පටන් ගන්න? ඔය තියෙන ඒ දෙපැත්තටම නැතුව මේක සකස්සන ගතියක් ධර්මතාවයක් කියලා වැටෙන්න හේතු නිසා සකස් වෙන දෙයක් බව වැටෙන්නට පටන් ගන්නවා. පැහැදිලිද? කොහොමද ලෝකය කියන මාතෘකාවෙන් පටිසම්පාදයට හැරෙන්නේ? දැන් කියන්න බලන්න. ලෝකය කියන මාතෘකාව කොහොමද පටිසම්පාදයට හැරෙන්නේ? නෑ 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 මං කියපු විදිහට කියන්න ඕනේ දැන්. එක්කෙනෙක් කියන්නකෝ එක්කෙනෙක් සාමූහික වැඩ කරන්නේ ඔයගොල්ලෝ කැමතිද? එන්නේ නැහැ ඒක නම් හොඳයි ඉතින්. එහෙම නෙවෙයි දැන් මෙතන තියෙන්න ඕනේ නිකන් හොඳ උත්තරයක්. දැන් කාට හරි තේරෙන උත්තරයක්. කොහොමද දැන් මේ කොහොමද අපි ලෝකය කියන මාතෘකාවෙන් පරිසම්පාද කියන ධර්ම න්‍යායට ක්‍රමානුකූලව ආවේ නැමුනේ කොහොමද? දැන් ඔයගොල්ලෝ වෙන වෙනම කියන්න පටන් ගන්න. දැන් මම මේ කියපු ටික කියන්නකෝ දැන්. අනන්නේම හදා ගන්න දැන් ටික. මේ කියන දේ ගන්න. ඔයගොල්ලෝ හිතන්නේ මල්ලේ තියෙන දේවල් ගන්න මිසක් මේ වර්තමාන මොහොතට සාපේක්ෂව ගන්න යන්නේ. ඒකයි තියෙන ඔයගොල්ලෝ අහන් ඉන්නේ නැහැ එක්කෝ. මොකක් කර ලොකු දුර්ලකමක් තියෙනවා. සිස්ටම් එකේ. ඔක අප්ඩේට් කරලා දාන්න තියෙන්නේ ඔක්කොම. ඔක මට පුළුවන් නම් මම අප්ඩේට් කරන ඔක්කොගේ තහනම් වුණත් කමන්නේ. පාර්ණිය ඔයගලෝ දාලා ෆුලි අප්ඩේට් එකක් කරන්න ඕන. ඇයි? ඔක නිකන් හරි. දැන් මට කියන්නකෝ කොහොම වෙන්නේ?
ආන දැන් ස්කන්ධ ලෝකය කියන්නේ මොකද්ද කියලා කියන්න මුලින්ම. ලෝකය කිව්වේ මොකද්ද? රූප වේදනා සංඥා සං. අන්න එහෙම ගන්න. එතකොට තමන්ට අර පැත්තින් අර දහම් අර මානසිකාරයට අවශ්‍ය දේවල් ටික මොකක් වෙනවද? එකතු වෙනවා. ඒක කාටවත් කරන්න බෑ. ඒක ප්ලෑන් කරන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක මොකක් කරලාද? කල්යාණ මිත්‍රයෙක් දහම් සාකච්ඡා කළම තමයි ඒක එන්නේ. නැත්තම් ඒක පාඩම් කළන ගන්නද පුළුවන් දෙයක්? මේ දහම් සාකච්ඡා කළා මිනිහි කළා ගතර පස්සේ මේක එනවා. නැත්නම් ඕගොල්ලෝ වෙන වෙනම මාතෘකාවක් නැත්තම් ඉගෙන ගන්න. නේ? ලෝකේ වෙන මාතෘකාවක්. ලෝක සමුදේ තවත් මාතෘකාවක්. රූප වේදනා සංඥා සංකාර එක මාතෘකාවක්. පටිසම්පාදය තවත් මාතෘකාවක්. නෑ, එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. දැන් කියන්න බලන්න ගන්න විදිය. මිස් කියන්නකෝ එකක් මිස් කියන්. හරි, අනිත් යන අතර ගන්න දැන්. ඔන්න එක කටහඬයි තියෙන්නේ. ඔව්, හරි. අන්න හරි. එතකොට මොකද ඒකට කියන්නේ? එක පටිසම්පන්න ක්‍රම වේදිකින් තමයි එක පෙන් නන්නේ නේද? මෙහෙම හිතන්නකොට ආයෙක පොක අහගන්නකෝ. නිකන් අහගන්න. දැන් අපි ලෝකය කියන ධර්මතාවය දන්නවනේ. ලෝකය කියන්නේ මොකද්ද කියන එක මූලික වශයෙන් කිව්වොත් රූප වේදනා සංඥා සංකාර කියන ධර්මතාවල හට ගැනීම. ඔය හටගත් ධර්මතාව ටික නිච්චයිද? සුඛයිද? ආත්මයිද? එහෙම නැත්තම් ඒක තියෙන එකක්ද? එහෙම නැත්තම් ඒක ඒ නැති එකක්ද? නැත්තම් මේ දෙකටම නැති එකක්ද? අනේ අදහස. එහෙනම් මේ ලෝකය කියලා ලෝකය කියන ධර්මතාවය පිළිබඳ ගැඹුරු විග්‍රහයක් කරන්නට අවශ්‍ය නම් අපිට සිද්ධ වෙනවා ලෝක සමුදය පිළිබඳ විග්‍රහයක් සිද්ධ කරන්න. ලෝකය පිළිබඳ දැනගන්න නම් මනාකොට දැනගන්න නම් ලෝක සමුදය පිළිබඳ ලෝකය කොහොමද සමුදය වෙන්නේ, කොහොමද මේක හටගන්නේ කියන න්‍යාය ක්‍රමය අපිට දැනගන්නට ඕන. අන්නේ ඒ දැනගන්න ඒ අන්නේ න්‍යාය පෙන්වන්නේ කොයි විදිහටද? හේතුඵල ධර්ම අසුර කරගෙන පටිච්ච සමුප්පාදය අසුර කරගෙන. එන්න එතකොට තේරෙනවා මේ ලෝකය කියන ධර්මතාවය තියෙන එකකුත් නෙවෙයි, නැති දෙයක්කුත් නෙමෙයි, හේතු ඇති කල්ලි පහළ වෙන දෙයක්. ඒත් මේ ඇති කල්ලි මේ වේ, මේ නැති කල්ලි මේ නොවේ. මේ ඉපදීමෙන් මේ උපදී, මේ නිරෝධයෙන් මේ නිරෝධ වේ. අන්න එතකට තමයි ගැඹුර. අන්න එතර තමයි ගැඹුර. ඒ කියන්නේ මොකද්ද දැන් මේ? එහෙනම් ලෝකයේද අපි දැන් වැඩිපුරම දැන් මිලා තියෙන ලෝක සමුදයටද? ලෝක සමුදයට. කාරණා දෙකක් එතන. කාරණා දෙකක්. එතකොට ස්කන්ධ පංචකය වැටෙන්නේ කොහේටද සාමාන්‍ය විදිහට ගත්තොත්? ලෝකය කියන එක ගැන. හරිනේ? හරි නේද? පරිසම්පාදේ වැටෙන්නේ කොයි මොකද සාමාන්‍ය? ලෝක සමුදයට. අන්න එහෙම ගන්න. එම කපලක් ඉන්නව නෙමෙයි මේ. හැංගීම ගන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා මේ එකම මාතෘකාවක්. එකම මාතෘකාවක් කියලා වැටෙන්න පටන් ගන්නවා. නැත්තම් ඕගොල්ලෝ මේවා වෙන වෙනම හිතන්නේ. ඇයි අපිට බුදුදහමෙන් අපි ඈත් උනේ? මේ මාතෘකා වෙන වෙනම තිබීමෙන්. එච්චරයි බුදුදහම හිතන්නේ. මේ මාතෘකා එකට එකතු කරලා එක දෙයක් විදිහට එක දේශනාවකදී එහෙම කතා වෙන ස්වභාවයක් තිබුණේ පටිසම්පාද දේශනා වෙනම. ස්කන්ධ දේශනා වෙනවා. ඒ සූත්‍ර පිටකේ තියෙන්නේ එහෙමනේ. ආයතන දේශනා වෙනවම. ධාතු දේශනා ඒක තමයි ගැටලු. ඒක තමයි තවමත් යන්නේ නැහැ මේවා එකට. තවමත් හරියට එකට දනකට කියලා කියාගෙන යන්නේ. එහෙම කියන තාක්කල් ධර්මී වැටහෙනක අඩුයි. බුද්ධිමත් කෙනාට වැටහෙනවා. සොයන එක්කිනාට වැටහෙනවා මඩාත්. හැබැයි සොයන කට්ටිය ඉන්නේ ওই 100ට 0.01 වගේ ප්‍රමාණය. 1000ට එක්කෙනෙක්වත් හොයාගන්න විදියක් නැහැ. අනිත් කට්ටිය මොකක් වෙනවද? හම්බෙන්නේ නැති නිසා මග ඇරිලා
නැවතත් දුගති ගාමි තත්ත්වයට නැත්තත් නැවතත් ලෝකයට වැයිල සසර ගමන යනවා. මේ තරම් න්‍යායක් තියෙද්දි මං කියන දේ පැහැදිලිද? ඇයි ඔයගොල්ලෝ දහම් මෙතෙක් කතා තේරුන්නේ නැත්තේ? ඔයගොල්ලෝ ආ දරන් හිටියේ නැද්ද? නෑ 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 නෙවෙයි. ඔයගොල්ලෝ පරි සම්පතේ නදන් හිටියේ නැද්ද? ඉස්කන්දරේ නදන් හිටියේ නැද්ද? ධාතු ඒකෙන් මම අර පළවෙනි දාසේ කිව්වේ ඕගොල්ලෝ ළඟ පබුලු තියෙනවා මම ලස්සන පබුලු ටික අමුණලා දෙනවා කියලා. දැන් මොනවද කියලා දීන්නේ? පබුලු අමුණලා තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ගේ පබුලු අමුණලා තියෙන්නේ. දැක්කනේ? ඔනම තමයි දහම ඉගෙන ගන්නට ඕන. ඒක මේක පුරුදු වෙන්නට ඕන ඉතින්. මේ මේ විදිහට දහම් සාකච්ඡා කරන්න, මේ විදිහට දහම් න්‍යායන් විස්තර කරන්න. මේක තමයි ක්‍රමී. එක මාත්‍රකාවක් විතරක් කතා කරලා ඊට පස්සේ අවසානයේදී හෝ මේවා එකට එකතු කරන්න දේශකයාට අවස්ථාව ලැබෙන්නට ඕන. එහෙම නැත්නම් වෙන වෙනම දේශනා කරගෙන කරගෙන ගියොත් මොකක්ද වෙන්නේ? පැය දෙකයි මොකක්ද කරගන්න වෙන්නේ? වෙන වෙනම නේ තියෙන්නේ ඔක්කොම ටික. එකතු මුතු මාලේ හැදිලා නැහැ. මාලේ හැදුනේ නැත්නම් වෙන මුතු තියලා වැඩක් නේ. ඒක දැනගන්න ඕනේ ධර්මදේශකයෝ මොකද්ද මේකට කරන්නේ කියලා. ඒකනේ මම ඔය කිසිම දෙයකට කවු කිව්වත් තය ගන්න වැඩි මම ගණන් ගන්න නැති එක. මම යන්නේ තනි අලිය වගේ. මයි ක්‍රමයට මම යන්නේ. ඇයි? ඇඩ් නැහැ. මම ළඟ ඇඩ් නැහැ. පැහැදිලි නේ? ඒවා මුකුත් නැහැ. ඇයි? ඔව් අතුරු. දැන් දෙන්නේ නැහැ. දැන් ඇයි අපිට ඇඩ් දා ඉන්න කාලයක්? මුල් දවස්වල දානවා පොඩි පොඩි ඇඩ්. දැන් දාන්නේ. ඇයි අපිට කාලය මදි. අපි වයසට ගිහිල්ලා තියෙන්නේ හොඳටම නේ. ඒකයි. හොඳයි. දැන් මට කියන්න පරිසම්පාදයේ යයි බොමුරුද විවාහය කිය. ඔව් ලෝක සම්මුතිය ඉතින් හරි. ඒ කොහොමද මාතෘක සම්බන්ධ කරන්නේ? දැන් ඔබතුමිය කියනවා රූප වේදනා සංඥා සංකරව හට ගැනීම කියලා. ඒක ඒක උත්තරේ සම්පූර්ණ නෑ වාක්‍ය අතරින්. ඒ භාෂාවකට පරිවර්තන වෙලා නෑ. කොහොමද ඒක සම්බන්ධය? ඒ සම්පූර්ණ කරන්න ඕනේ වාක්‍ය. මට හදා ගන්න පුළුවන් වැඩේ හරි කියලා. තමා අපි ලෝකය කියලා ඉගෙන ගත්තේ තින්නම් සංගතිය. ඔව්. ධර්මතා 18 ලෝකය කියලා අපි ඉගෙන ගත්තා. ඔව්. හරියට හරි ඔව්. කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධේ ඔව් සමුදය තමයි ලෝකය කියලා ඉගෙන ගත්තේ. දැන් ඔව් අපි ඒ ලෝකය කියලා එහෙම දැනගත්තට අපිට ප්‍රශ්නයක් එනවා මේ ලෝකය හටගත්තේ කොහොමද? මේ ලෝකය ගලාගෙන යන්නේ කොහොමද කියලා. ඔව් අන්න හරි ඔව්. එතකොට අපි දැන් ලෝකය හටගත් ලෝකයක් තියෙනවා කියන තැනට අපි ආවොත් අපි අර ඇත කියන දෘෂ්ටියට එනවා. ලෝකයක් නැහැ කියලා ගත්තොත් අපි නැත කියන ඒ උච්ඡේද දෘෂ්ටියට යනවා. ඔව්. ඊට පස්සේ අපි දැන් සර්වඥයන් වහන්සේ අපට දේශනා කරලා තියෙන්නේ මේ ලෝකය කියන එක මොහොතක් මොහොතක් පාසා හට ගන්නවා. නාම රූප ධර්මය මොහොතක් මොහොතක් පාසා හේතු නිසා හට ගන්නවා. හේතු නිරෝධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා කියලා. ඔව්. එතකොට ඒ නිරුද්ධ වෙන හේතු නිසා හටගන්නේ කොහොමද කියනකොට අපිට පටිච්ච සමුප්පාදය ඔස්සේ තමයි ඒ නාම රූප ධර්මයන්ගේ සමුදය බලන්න කියන ක්‍රමය වෙන්නේ. ඔව්. ඒ පටිච්ච සමුප්පාදය ඔස්සේ බලනකොට අපිට පේනවා මේ නාම රූප ධර්මය මොහතක් මොහතක් පාසා හේතු යෙදিলা හටගන්නවා. හේතු නිරුද්ධ වෙනකොට ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා යනවා කියලා. අන්න හරි. දැක්ක නේද? දැකනද වෙනම ෆෝමැට් එකකින් එතුමිය අර සමහර තැන්වල අර සමුදේ කියන වචනේ ආවා මුලින් මුලින්. එයාටම වාක්‍ය හදාගන්න බැරි වුණා. නමුත් අර යාගේ තියෙන සූක්ෂම දැනුමේ මොකද්ද උනේ? වහලා ගැහුවා. වහලා ගැහුවා එයා. ඒක තේරුන්නේ නැහැ අනිත් කට්ටියට. නමුත් එයාටම පැටලෙන්න ආවා අඩි මං සමුදේ කිව්ව නේද කියලා. ඒ වුණාට මොකක් කරාද එයා? ඒක න්‍යායම ඇහුව ගන්නට ආන්න නුවණ දැක නේද? ඒක තමයි නුවණ. ඇයි අර අපිට දැන් එයාට ඔක්කොම ඉස්සර ගන්න තිබුණ සමුදේ කියන වචනේ භාවිතා නොකරා නම් නමුත් එයා ඒකත් භාවිතා කළා මොකද්ද වෙන්නේ? ඒකත් භාවිතා කරලා කියන්නේ ලෝකයට
සමුදය කියන වචනේ අල්ලගෙනයි ආයි පරිසම්බද පැත්තෙන් ඇවිල්ලා හරි උත්තරේ දුන්නේ. අන්න නුවණ දැකනේ. ඇයි එහෙම නුවණක් කිය? එයා තරුණයින්ද? එයා මානසිකාර කළා. පැහැදිලිනේ? එයා හොඳට මානසිකාර කළා. අන්න ඒකයි. හරි නේද? හොඳයි. එහෙනම් ලෝකය 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 කියලා කෙනෙකුට මේ ලෝකය මේ රූප වේදනා සංඥා සංකාර ටිකේ හට ගැනීම තමයි පෙන්වන්නේ. පටිච්ච සමුප්පාදයේ නේද? රූප වේදනා සංඥා සංකාරවල හට ගැනීම සමුදය මොන මොන ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියලා පෙන්වන්නේ කොහොමද? පරිසම්පන්න න්‍යාය පරිසම්පාද ක්‍රමවේදයෙන් තමයි ඒක පෙන්වන්නේ. පැහැදිලි? ඔච්චරයි. ඔය මාතෘකා දෙක අතර සම්බන්ධතාවය තියාගන්න ඕන. ඕගොල්ලෝ මං හිතන්නේ මේක ඕගොල්ලෝ නෙමෙයි වැරදි. හවුද වැරදි? ඕගොල්ලන්ට උගන්වපු ගුරුවරු. පැහැදිලි නේද? උන්ට ගහන්න ඕනේ කෂපාර පාර. ඔව්. හරියටම ළමයින්ට උගන්නලා නේ. අර සිද්ධාන්ත ටිකන්නේ ඉස්කෝලේ උගන්නන්නේ. ඒවත් හරියට උගන්වන්නේ නැහැ. ඊරණි මොලේ හැදෙන්න මොලේ වැඩෙන්න උගන්වන්න ඕන ළමයින්ට. එහෙම ඉගන්වන නම් අද අපේ සයන්ටිස්ට්ලා ඉන්නවා ලක්ෂ ගාණක්. ඇයි අපේ සයන්ටිස්ට්ලා නැති වුනේ? ඇයි අපේ විද්‍යාඥයෝ නැති වුනේ? මේ උගන්නන්නේ මැටි ක්‍රමවේදින් මොලේ හැදෙන්න උගන්වන්නේ නේ. අර ඒ විදිහට ඒ මොලේ හැදෙන ක්‍රමවේදයකට මේක ක්‍රමානුකූලව සබුද්ධික ක්‍රමයට ගැන්වන මොකද්ද වෙන්නේ? එයා ටික දවසක් යනකොට ස්වයං අධ්‍යයනයකට ස්වයං චින්තනයකට පත් වෙනවා. එතකොට යාන තනියෙන් ගමන යන්න පුළුවන්. ලෝක සමුදය සමුදය විදිහට දැක්කා කියන්නේ ආ ලෝකය දැකලා ඉවරයි. ලෝකය දැකලා ඉවරයි. ලෝකය ලෝක සමුදය දැක්කනම් යාට මොකද සාක්ෂාත් වෙන්නේ? ලෝක නිරෝධය. ලෝක එතකොට යාගේ ඇතුලේ වැඩිලා ඉවරයි. නිරෝධ ගාමිනී ක්‍රමවේදේ. පැහැදිලිනේ? ලෝකය ලෝකයට හේතුව ලෝකයේ හේතුව නැති කිරීම ලෝකයට හේතු නැති කිරීමේ මාර්ග ආනිමයි මේක ගලප්ප ගන්න. හරි නේද? මේ අපිට තේරෙන විදිහට තමයි මේ සරච්චන්හන්සේ මේවා මේ සම්බන්ධ කරලා අපිට තියෙන්නේ. මහදේවල් නෙවෙයි. ඔව්. ඔපෙන්නන්නේ. ඒක තමයි අපිට මේක දකින්න තියෙන ඇත්තම පරිසම් චතුරාර්ය සත්‍ය ක්‍රම අතිශය ගැඹීරයි. ගැඹීරයි කියන්නේ ඒක තමයි අර පොයින්ට් එකයි කියන්නේ. ඒ තික්ෂණික කතාව තමයි මතු කළා කියන්නේ. ඇත්තට මොකද එතනට යන්න කතාව? පරිසම්පාති. අරක ගැඹීර වැඩි. චතුරාර්ය සත්‍ය ක්‍රමයේ අතිශය හකුලවලා තියෙන. අතිශය ඕ ඒක හකුලවලා ගත් එක. ඒ කියන්නේ පරිසම්පාද ක්‍රම වේදේ කියන්නේ නෑ. ඒ මේ ආර්ය සත්‍ය ක්‍රම වේදේ කියන්නේ හේතුඵල ධර්මයේ ගැඹුරුම අවබෝධාත්මක තැන. එතකොට යන්නේ කොහොමද? පරිසම්පාද ක්‍රම වේදේ. ඒකට සහයක් ගන්න පුළුවන් පဋාණේ. ඒකට සහයක් ගන්න පුළුවන් පဋාණේ. හරි. හොඳයි. එහෙනම් දැන් ඔබ දන්නවා අපේ මාතෘකාව වෙන්නේ මේ ලෝක සමුදය. ලෝක සමුදය. එතකොට ලෝක සමුදය කියන කාරණේ කතා කරනකොට ආකාර දෙකක් තියෙනවා. මේ ලෝක සමුදය කියන කාරණය එක පැත්තකින් අපි දන්නවා මේ මොහොත තමයි මේ ලෝක සමුදය වෙන්නේ. මේ ලෝක සමුදය වෙන්නේ මොන මොහොතද? මේ මොහොත. එතනින් ඒක මේ මොහොත කියන කාරණේ ගන්න අපි මේ ලෝක සමුදය කියන කාරණේ ලෝකය කියන කාරණයට අපි වැලියු එකක් දුන්නොත් එම ලෝකයේ කියන කාරණය අපි බැලුවොත් එම විද්‍යාමාන දර්ශකේ. මොකද? ලෝකයේ කියන කාරණේ විද්‍යාමාන දර්ශකෙන් අපි බැලුවොත් එහෙම. මොකද? හොඳට හිතුවොත් එම මේ ලෝකයේ කියන එක විද්‍යාමාන දෙයක්ද? ඒ කියන්නේ තියෙන දෙයක්ද? හම්බෙන දෙයක්ද? ඇසුරු කරන්න
පුළුවන් දෙයක්ද කියන අන්නේ මානින් අන්නේ විදිහට බැලුවොත් එහෙම ඒ කියන්නේ විද්‍යාමාන දර්ශකයෙන් බැලුවොත් එහෙම අපිට හම්බ වෙනවා මේක විද්‍යාමාන වෙන්නේ මේ මොහොතේ අතීත අවස්ථා ඔක්කොම ලෝකයේයි කියාගත්ත අතීත අවස්ථා ඔක්කොම එකක් වුණාද අපිට විද්‍යාමාන දැන් ඊයේ මොනවද අපිට විද්‍යාමාන මේ තප්පරයට පෙර තප්පරේ මොනවද විද්‍යාමාන අපිට අල්ලගන්න පුළුවන්ද කොහොමදවත් බෑනේ දල්ලන්න බෑනේ දැන් මේ තප්පරේ පස්සේ වෙන දේවල් පුළුවන්ද කාට හරි අල්ලගන්න තාම හටගෙන නැහැනේ හැබැයි මේ මොහොතේ එක්තරා ධර්මයන්ගේ හට ගැනීමක් විද්‍යාමාන භාවයක් අපිට දැනෙනවනේ ඒක ගන්නක බලන්න සාධාරණව හිතන්න සාධාරණව හිතලා ගන්න එක තේරෙන්නේ නැද්ද මේව හිතන්න තියෙන කාරණා හිතන්න නැතුව එන්න එපා වෙන ඒවා හිතන්නත් එපා හරි නේද විද්‍යාමාන දර්ශකයෙන් ගත්තට පස්සේ අපිට හම්බ වෙනවා මොකද්ද වර්තමානයේ අපිට හම්බ වෙනවා වර්තමානයේ විද්‍යාමාන දර්ශකයෙන් ගත්තොත් රංග මහත්මයාට හම්බෙන්නේ වර්තමානයේ මේක කියා දෙන්නේ දෙකම මාර මේ කියා දෙන්නේ දෙකම මාර සර දෙකක් කතා කළා දැන් භාගයක් කිව්ව මෙතන සාපේක්ෂ බවක් නැහැ ගොඩ නැගෙන බවක් තියෙනවා අරව කතා කරනකොට සාපේක්ෂ බවක් අපිට තේරෙනවා ගියේවන් හම්බෙච්ච නැති ඒවා හතගෙන නැති වෙච්ච ඒවා නොහතගත් ඒවා ජීවමානේ ජීවමානේ කාට හරි පුළුවන්ද ඊයේ කාපු කෑම ආපස්සට කාලෙන් ගිහිල්ලා අවකාශිනුත් ආපස්සට ගිහිල්ලා ඒක භුක්ති විඳි හම්බුයිද එහෙම කතාව එහෙම බෑනේ කාට හරි පුළුවන් එහෙම කියලා අනාගතයේ තව අවුරුදු 200කින් අනාගතේ මුණුපුරාගෙත් මුණුපුරා පුළුවන් ද එහෙම හිතන්න පුළුවන් ඒක විද්‍යාමාන භාවයක් නෑ හැබැයි විද්‍යාමාන වෙයිද නැද්ද වෙයි පැහැදිලිනේ ඒක අපිට අපි දැන් මේ ඔය හිතන අවස්ථාව ඒ මනක් කල්පිත භාවය හෝ ඒ මනක් කල්පිත සංකල්පය හෝ හිතන මාත්‍රේ ඒක විද්‍යාමාන හිතන මාත්‍රේ බොරුවක් කර හිතන ඒක විද්‍යාමාන හරිනේ හරි දැන් පැහැදිලි නේද දැන් ඕගොල්ලෝ එහෙම තමයි ගන්නෙ මේවා ගන්නෙ මේමයයි මේ වගේ මනස හදාගත්තට පස්සේ යට ස්වභාවයෙන්ම භාවනාව පිහිටන්න අවශ්‍ය මූලික ධර්මතාවට හිතට එනවා කාගේවත් බලපෑමකින් තොරව යා භාවනාවට බැහැ ගන්නවා ආයි කවුරුත් කියන්න ඕනේ භවේනම් දුකයි උඹ මේකෙන් මිදෙන්න ඕනේ කියලා කවුරුත් කියන්න ඕනි කවුද එයාට කියන්නේ තමා විසින්ම කියා ගන්න. කවුරුත් උනන්දු කරන්න ඕනේ නැහැ දර්ශන ඥානය ගත්ත එකෙන් උඩ යථා භූතෝනේ. හරි. හොඳයි. හැබැයි මෙන්න මේ මොහොත ඉපදුනාට පස්සේ ඒ මොහොත සර්ව සම්පූර්ණයෙන්ම වැය වෙලා නැති වෙලාම තමයි නවත එක හට හරි එන මීට ඉස්සෙල් හටගත් එකත් සම්පූර්ණයෙන්ම නැති වෙලා තමයි මෙයා හටගත් මෙයත් සම්පූර්ණයෙන් නැතිලා තමයි එබැවින් විද්‍යාමාන වෙන්නේ හැමතිස්සේම ලෝකය කියලා මොකක් එක ස්කන්ධ ටික එක ස්කන්ධ පංචකයක් නේ මේ ස්කන්ධ පංචකයක් එතකොට හැමදෙස්සෙම විද්‍යාමාන වෙන්නේ මොකක්ද ස්කන්ධ පංචක රූප වේදනා සංඥා සංකාර පොකුරක් තමයි හැමදෙස්සෙම
විද්‍යාමාන. හරි. මේක මං කරලා තියෙන්නේ. හොඳයි. සකස් වීමකින් ඒක විද්‍යාමානයි කියන්නේ. හැබැයි විද්‍යාමාන නැහැ කියන්න බෑනේ. ධර්මතාව ටිකක් සමුදයක් කතා කරනවානේ. විද්‍යාමාන බව සදාතනික බව කතා කරන්නේ නැහැ මෙතන. කාලයක් ගන්නෙ නැහැ. විද්‍යාමාන භාවයක් තියෙනවා. අවකාශයක හට ගන්නවා කියන කාරණේ. ඒක සදාතනික කියලා කාරණයක් නෙමෙයි කියන්නේ. විද්‍යාමානයි. දැන් කාරණේ මේකයි. දැන් ඔබට පැහැදිලි මේක. හැබැයි සරච්චන් වහන්සේ වැටහෙනවා කොච්චර වුණත් වර්තමානයේ වුණත් పూర్ව ගතිය මේකට හේතු වෙනවා. මෙයා කොච්චර නිරුද්ධ වෙනා ගියත් పూర్වසිතේ ගතිය මෙයාට එකතු වෙනවා. පැහැදිලිනේ? මේ මොහොතේ අලුත්ම පෙර නොතිබීම හටගත්තට ඒක නවකයක් වුණාට පාරම්පරික ගතියකුත් මේක ඇතුලේ තියෙනවා. ඒක නිසා සරච්චන් වහන්සේට මේ අභිධර්මයේදී පවා බොහෝ විට අභිධර්මයේ කතා කරන්නේ එක මොහොතකට කතා කරන අභිධර්මයේ කියන කතාව. අභිධර්මයේ කරන කතා කරන්නේ පරමාර්ථ විදිහටනේ. මේක අභිධර්මයේ පැත්තට ගියාට පස්සේ සරච්චන් වහන්සේ මේ න්‍යායව අතාරින්නේ නැහැ. අභිධර්මයේ කියලා වෙන වෙනම පරමාර්ථ විදිහට ගත්තත් උන්වහන්සේ අභිධර්මයේ ඇතුලේ පෙන්වස් සසංකාර අසංකාරික සසංකාරික කියලා ධර්මතා ස්වභාවය. ඒකෙන් පෙන්නනවා මම බලද්දි කොයිතරම් අභිධර්මයේ ගැන්වුවත් මේවැයි සම්බන්ධතාවයක් තියෙනවායි කියලා. සසංකාරික අසංකාරික ભેද වලට චෛතසික බලපාන්නේ නැහැ. ඒවා මේ සන්තතියේ තියෙන ලක්ෂණ. ඒවා විතරක් හිතන්න යන්නේ අනිත් කට්ටිය. හොඳයි. දැන් ඔබට තේරෙනවනේ මේක දැත්තනම් ඇති. ඔච්චරයි ඕනි. එහෙනම් දැන් මේක බුදුහාමුදුරන්ට පැහැදිලි, ඉතාමත්ම පැහැදිලි. පච්චුප්පන්නයි උනාට, පච්චුප්පන්නයි උනාට මේ මොහොතම හටගත්තට పూర్ව ධර්මතාවල බලපෑමක් මේකට තියෙනවා. කමන්නේ. නිකන් වාසනා ගුණය කියලා ගන්න. ඒක නිකන් අර ඇත්තටම හැම තිස්සෙම අපි මේ මොහොතේ අලුත් සමුදයක් උනාට අපි ළඟ තියෙනවර සන්තතියෙන් ආපු ගතියක්. ඔගොල්ල පන්ති ඉවරලා වෙන ගෙදරකට යන්නේ නැහැ නේ? ඇයි ඒ? එහෙම සන්තති ගතිය නැත්තම් මොකද්ද වෙයි? මෙලෝ මාර ප්‍රශ්න වෙන්නේ එහෙම සන්තති ගතිය නැත්තම් මොකද? හිතන්නකෝ සන්තති ගතිය නැත්තම් වෙන දේවල් ටික. අනේකනේ අපි සම්පති ගත නැත්නම් ලෝකයක් පිහිටන්නේත් නැහැ. තියෙන විදිහක් නැහැ මේ මම ලෝකේ. එහෙම සම්පතියකුත් තියෙනවා. ඔව් අන්නර එක සම්පතිය ගැන කතා කරන්න වෙනවා ඇත්තටම. එහෙම වුණා ඒ ගතිය නැත්නම් මේක පිහිටන්නේ නැත්නම් එහෙම වෙන්නේ. ආන් අතිශය ගැඹුරු. අතිශය ගැඹුරු. හොඳයි. දැන් ඔබට තේරෙනවා. දැන් ඔබට තේරෙනවා. එහෙනම් මේකේ තියෙනවා මේකට කියනවා ඒකත්වයක් තියෙනවා. ඒකත්ව න්‍යායක් තියෙනවා. වෙන වෙනම හටගන්න නානත් න්‍යායක් තියෙනවා. මොකද්ද? නානත් න්‍යායක් තියෙනවා. ඔක අපි කළා. ඔය ටික හැඟීමක් විදිහට තමයි තේරෙන්නට ඕනේ. ඔය මතයි මේක හදන්නේ. ඔය මතයි මේ ධර්ම පවතින්නේ. කොයිතරම් මේ මොහොත කිව්වත් සන්තතියේ ගුණත් මෙතනට
එකතු වෙලා තියෙන. හැබැයි පච්චුප්පන්න මොහොත හටගත්තේ මේ මොහොතම හේතු යෙදිලා. හරිනේ? එතකොට බලන්න අපි ඇත්තටම පුංචි කාලේ ඉඳලා මේ වෙනකොට මොහොතක් 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 පාසා වෙන වෙනමම වෙන වෙනමම වෙන වෙනමව ධර්මතා කොටාසනේ නේ. හැබැයි අපිට හැඟීමක් තියෙනව නේද? එදා ඉපදිච්ච මමම නේද දැන් ඉන්නේ කියන එක. ඒ කොහොම ඉන්නේ? ඒකත් න්‍යායක් ආවද? පැහැදිලි නේ? එදා මමමයි දැන්. ඒ මොකද එහෙම ඉන්නේ? ඒකත් න්‍යායට අනුව ඒ හැංගීම. හැබැයි හරිම විද්‍යාත්මකයි. ඉතාමත්ම පැහැදිලි. ධර්මතා හටගත්තේ නම් ඒ රූපද දැන් තියෙන්නේ? ඒ චිත්තසසිකද දැන් තියෙන්නේ? මේ මොහොතේ පෙර මොහොතේ වෙයි? පැහැදිලි නේද? ආන්නේ මානසිකත්වයේ හිත ඇතුලේ තියා ගන්නට ඕනේ. මෙන්න මේකත් න්‍යායකුත් තියෙනවා. නානත් න්‍යායකුත් තියෙනවා මේ සකස් වීමේදී මේ පරිසම්පාදිර අනුකූලව. හරිනේ? හරි. එතකොට මේ හා සම්බන්ධයෙන් කාරණා තොරතුරු මේ සියලුම තොරතුරු ඕගලන්ගේ මේ පරිසම්පාද විවරණ පොතේ තියෙනවා. දැන් අද ඉඳන් මේක පටන් ගන්න ඕනි. මේක සම්පූර්ණයෙන්ම දැන් ඔයාලට කියවන්න අවශ්‍ය මානසික ස්වභාවය දැන් හදලා තියෙන්නේ. දැන් ගෙනවද පොත දැන්? එදැන් මේක කියවන්න පුළුවා. මේ පරිසම්පාද විවරණය දැන් තමුන්ට කියවන්න පුළුවන්. මේ අපි කතා කරන ටික තමයි මේක ඇතුලේ තියෙන්නේ. මේ න්‍යාය මේ මන් දෙකයි කතා කරේ, මෙතන හතරක් තියෙනවා. ඊළඟ දවසේ කතා කරන මේ දෙක ඔගොල්ලෝ කියන්නවා. පැහැදිලි? ඒ වන් දෙක මං කියන්නේ. මේ දෙක මං හොයාගන්නේ කොහොමද? එතකොට හොයාගත්ත හැකි ලබන සතිය මොකද්ද කියලා. හරිනේ? ආ, ඒක මේක ඇතුලේ තියෙනවා. ඒක හොයාගෙන කියවන් එන්න ඕනේ. ආ, ණය ක්‍රම කියලා තියෙන මේකේ මාතෘකාව මොකද? පරිසබද ණය ක්‍රම. එතන තියෙනවා මේ න්‍යාය හතරක්. මම දැන් කිව්වා න්‍යාය දෙකක්. අනිත් දෙක ඔයගොල්ලෝ ලැබෙන සතිය හොයන් එන්න ඕනේ. මේක අපේ හාමුදුරුවෝ කියන සිය සරියක් තේ කියවුවත් මදි කියලා. සියක සිය සරයක් කියවුවත් මදි කියලා අපේ හාමුදුරුවෝ කියන්නේ. රෙනුකානේ අපේ හාමුදුරුවෝ කියන්නේ සිය සරයක් කිව්වත් මදිලු. ඒ තරම් මේක දහම එකට දැන් ඕගොල්ලන්ට මේක තේරෙනවා. මේක තේරෙනවා තනින් කියවන්න. දැන් මේ පොත් නැති කට්ටිය අත උස්සන්න බලන්න. අපේ රෙනුකානේ අපේ හාමුදුරුවෝ මේක ලියන්නේ අභිධර්ම පිටකයේ තියෙන පරිසම්පාද විවරණයට සාපේක්ෂව. පැහැදිලිද? එංගා සූත්‍ර පිටකයේ තියෙනවා පරිසම්පාද ධර්මතාව විදියට විවරණ කළා සූත්‍ර 10000 ගානක. හැබැයි මේක තියෙන්නේ මොකයිද? කොහෙන්ද ගන්නෙ? විභංග ප්‍රකරණයෙන් ගන්නෙ. අභිධර්ම පැත්තෙන් මේක ගන්නෙ. මේක සූත්‍ර පිටක පැත්තෙන් ගත් එකක්. අභිධර්ම පිටක පැත්තෙන් අරගෙන සූත්‍ර පිටක පැත්තත් භාවිතා කරමින් තමයි මේ පොත ලියලා තියෙන්නේ. හරිනේ? හැබැයි මම වඩාත්ම කැමති මේකටත් වඩා කොයි ක්‍රමයකද දන්නවද? ඒ ඔයකටත් කැමති. හැබැයි මම ඔයාලට උගන්වන්න උත්සාහ ගන්නෙ සූත්‍ර පිටක වශයෙන් පරිසම්පාදය තමයි. මේකම තමයි ඉතින්. පුංචි වෙනස්කමක් තියෙනවා. වෙනස්කම් ටිකක් තියෙනයි සරලයි සූත්‍ර පිටක ක්‍රමය. මේක ටිකක් ගැඹුරුයි. ගැඹුරු කියන්නේ මේ අපිට ප්‍රශ්නයක් නැහැ. සූත්‍ර පිටකේ පුංචි වෙචූඩි වෙනස්කම් ටිකකුත් තියෙන නැත්තේම නැහැ. මේක විභජ්‍ය දේශනාව. හරිනේ? එහෙනම් මේක මුලින් කියන මේක හාමුදුරුවෝ මෙතන කියනවා. මුලින්ම කියනවා. ඔව් කියන්න කියන්න. මේ විභංග ප්‍රකරණී පටිච්ච සමුප්පාද විභංගයේන අනේක ප්‍රකාර ප්‍රත්‍ය පටිච්ච සමුප්පාද දේශනයක් අතුරෙන් පළමු වන පත්‍ය සමුප්පාද දේශනය මේ ගාම්භීර ධර්මයේ දැනගත් කැමැතියන් විසින් පළමු කොට මේ පාඩේ පාඩම් කරගෙන ඉදිරියට පොත කියව යුතුයි. එහි තේරුම මෙසේ. ආ නහරි දැන් ඇති මිස්. දැක්කනේ? මොකද්ද දිනේ කියන්නේ?
මමද කියන්නේද? ඒ කියන්නේ මොකද්ද? ඔන්න ඔය පද ටික තිනෝනේ. ඕක පාඩම් කරගෙන ඉල්ලයි කියලා කියන්නේ. අවිද්‍යාව පත්‍ය ඕන්න ඔය ටික වරදවන්නේ නැතුව ඉහළට සිට පහළට පහළ සිට ඉහළට යන මෙනෙහි කරන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. මතකද අපි ධර්මතා 18 පාඩම් කරන්නයි කියලා කිව්වා? අනිවාර්යෙන් පාඩම් කර කටපාඩම් කියලා කිව්වා නේද? කටපාඩම් කරගන්න කියලා කිව්වා. අනිත් ඒවා කිව්වේ නැහැ. ධර්මතා 18 කටපාඩම් කරගන්න. අනිත් කටපාඩම් කරන්නේ මොකද්ද? මෙන්න මේක කටපාඩම් කරගන්න. අවිද්‍යාව අවිද්‍යාව පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය ආනිම පාඩම් කරනවා. යට ඉඳන් උඩට, උඩ ඉඳන් යටට. ඔව්. හරියට හරි. හරියට. උඩින් කියන්නේ. ඒක තමයි. මේ ඒ පූර්වසිතෙන් ලබන සහය. මේකද? ආ ඒ කියන්නේ පූර්වසිත කියන අවස්ථාව. මේ කියන්නේ මේ දෙක මෙයා මෙයා මෙයාගේ බලය මෙයාට දුන්නේ කියන එක. ඒකයි මේ කිව්වේ. ඒකත් න්‍යාය කිව්වේ මේකේ තියෙනවා එක අරමුණකට ගිය බව. මෙයා මේ අරමුණට ලෝභයෙන් ගියා නම් 1982 1995 ඒකෙම තමයි යන්නේ. ෆෝමැට් එකම තමයි. රූට් එක දැක්කම හරි ආසයි. එයා ඒකට හරි කැමති කියලා තමයි සම්මුතිය කියන්නේ. එයා ඒකට හරි කැමති. එයා හරි කැමති මේ කොහිල වැයන්නම් වලට. දැක්ක තැන කොහිල කන්න. ආ ඒකත් නැයිනේ. ඒකත් ආයි ලෝකෙම තමයි ඒක එක්තරා විදිහක. ඒකට ඒක නොදැන ඒක අසුරු කිරීම කියන්නේ ලෝකෙම තමයි. පැහැදිලිද? හරි. දැන් මේ අදහස තියෙන්නට ඕනි මේ අදහස තියෙන්නට ඕනි මේක පරිසම්පදිගෙන ගන්නකොට. නැත්නම් මොකද ඔයගොල්ලෝ වෙන්නේ? නැත්තම් තේරෙන්නේ නැන්නේ මේකෙක් යකෝ මේ කොහොමද මට මේ මම කියලා හැමදාම තේරෙන්නේ? ඇයි මේ මම කියලා ගති එන්නේ මොකෝ දැන්? ඕ මේ ඔක්කොම ගැත ගහන්න එපා බුදු කෙනෙක්. හරිනේ. හොඳයි. දැන් ඒක අනුව තමයි ඒක හිතේ මේ දැනුම මේ හිතේ තියාගෙන මෙහෙම දෙයක් තමයි වර්තමාන මොහොතේ අලුත්ම දෙයක් තමයි උදේ වෙන්නේ. උදේ කියන සමුදේ. හට ගන්න. හැබැයි ඒකේ පෙරගතියක සම්බන්ධතාවයක් තියෙනවා. නේ? අපි දන්නවා මේක මේ විදියට පෙරගතිය මෙදා භවයේ ගතියක් තියෙනවා. පෙර භවයේ ගතියක් තියෙනවා. හරිනේ? මෙදාසරේ ගතියක් ඔන්න මිස්ටර් මින්ද ගිහිල්ලා. මෙදාසරේ ගතියක් තියෙනවා. පෙර භවයේ ගතියක් තියෙනවා. හැබැයි පෙර භවයේ නෙමෙයි. ඊට පෙර භවයේ. ඊට පෙර භවයේ. කොච්චරද කියන්න බෑ. අපිට කියන්න මුලක් නෑනි. ආන්නේ ගති ටික තියෙන. ඒක තමයි මේ එකාට එක එකාට එක වෙනස්. අපි එකාට එක එකාට එක සමානද? කවදාවත් නෑ. එකාට එක 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 විදිහේ චරිත මානසික ස්වභාවය. තේරුණනේ? ඒක තමයි ඉඳන් කිව්වේ. ඒක තමයි සුද්ධෝනි. ඔය තමයි කිව්වේ. ඔව්. සමහර ගති ලක්ෂණ වෙනස් කරන්න බෑ. හැබැයි නිවන් දකින්න ගති ලක්ෂණ ඔක්කොම අපිට සුදුසු පරිදි විරස් කරගන්න පුළුවන්. ඒ සමහරුන්ට බෑ. හැබැයි දැන් අපි කියමු සමහර ගති ලක්ෂණ එනවා ද්වි හේතුක කියන ගති ලක්ෂණය. කොයිතරම් බුදුවරු පහළ වුණත් බුදුවරයා අල්ලපු කාමරේ වැඩ හිටියත් දන්ත ධාතු හිස මත තියන් හිටියත් අවබෝධ වෙන්නේ නැහැ. පැහැදිලි? ඒක තමයි කියන්නේ. හැබැයි මේ ධර්මතා සම්පූර්ණ කරලා තියෙනවා නම් අපිට පුළුවන් මොනතරම් අතීතයේ ඒකත්වයක් තිබුණත් ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන තමන්ට අදාළ තැනට යන්න. හරිනේ. ඒක තමයි තියෙන ආශ්චර්යය මේ දහමේ.
මේ ස්වභාව දහමේ තියෙන ආශ්චර්යය මොකක්ද? ප්‍රඥාවට පුළුවන් ඔය තියෙන ඒකත්ව නානත්ව ඒවා සුණු විසුණු කරලා දාලා මොකක් කරන්නද? නිවන කරා සිත මෙහෙවන්න, පුරුදු කරන්න. ඒකට පුළුවන් කාර්ය විතරද? ඒක ප්‍රඥාවට විතරයි කරන්න පුළුවන්. කිසිගේ ධර්මතාවයකට කරන්න ප්‍රඥාව මූලික කරගෙන පුළුවන්. එයාට සහාය වෙනවා තව සතිය, වීරිය, ශ්‍රද්ධාව, ධර්මතාව බලපහන. හැබැයි ඔව් අනාරියෝ නෑ මං කිව්වේ ඒ ධර්මතාවයට සාපේක්ෂව අවිද්‍යාව විද්‍යාව තමයි බලවත්. හොඳයි. දැන් හරි අන්නේ ගතිය තියාගෙන ඉන්න ඕනේ. පැහැදිලිනේ? එහෙනම් මේක ඒකාන්තයෙන්ම මේ ගති විරස් කරන්න බැරිද කියලා අහුවොත් නෑ බැරි නෑ පුළුවා. ඒ සියලු ගති විරස් කරන්න පුළුවන් දැව්වොත් එහෙම බෑ. සියල්ලම මොකක්ද අවශ්‍ය වෙන්නේ? නිවන අවශ්‍ය මඟ පෙන්වන්න නම් පුළුවන්. කොච්චර මේක ඒකත්ෙන් ආවත් ප්‍රඥාවෙන් පුළුවන්. අර අතීතේ ඒකත් එක්ක අපි කියෝ මිනිමල්ලා තිර හොරෙක් කියලා. එයා පුළුවන් මේ ආත්මෙ නිවන් දකින්න. අපි කියෝ මෙදාසරේ පට්ට හොරෙක් කියලා. මෑන්ටත් පුළුවන් නිවන් දකින්න. මිනිමරුවෙක් කියෝ ඇඟිලි නෙමෙයි කැපුවේ. ටයර් දැම්මේ. මිනිහටත් පුළුවන්. ප්‍රඥාවෙන් පුළුවන් එක කරා. ඔව් ඒක තමයි මං කියන්නේ. එහෙම ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක නුවණින් කරන්න පුළුවන් දෙයක් කියලායි මේ කියන්නේ. නුවණ තිරවන කරන්න බැරි දෙයක් නෑ කියලායි මේ කියන්නේ. ඔව් ඒ වගේ පුදුම ක්‍රමවේදයක්. නැත්තම් කොහොමද අඟුලිමාල මහරහතන් වහන්සේ නමක් වෙන්නේ? කී දෙනෙක් මැරුවද නේද? ඔය ඉතින් එහෙම තමයි හිරේිනේ මිනිස්සු හදලා ගන්නෙ. ඔව් අඟුලිමාල්ලා නෑනේ දැන්. දැන් ඉන්නේ හට්ටෝනි නිකන් ටුක් ගාලා මේ පැත්තකට තියලා වෙඩි තියලා නේ උන්. අර අර අඟුලිමාල්ලා මේ ඩිරෙක් ගිහිල්ලා. දැන් ඉන්නේ මේ ටුක් ගාලා එකත් හරියට තියාගන්න බෑ. අර වටේ ඉන්නේ පොඩි උන්ට වදින්නේ. විඩික්කාරයට මං කිව්වෙ වෙඩි තියාගන්න බෑ කියලා. හොඳයි. දැන් මං කියන්නේ පැහැදිලිනේ? හොඳයි. අපි පාඩමට යනවා. දැන් මොකද හිතේ තියෙන අදහස? අදහස් දෙකක් තියෙනවා දැන්. එකක් තමයි ස්කන්ධ රූප වේදනා සංඥා සංකාරලින් පැන්න අපි ක්‍රමිකව පරිසම්පාද දේශනාවට. ඊට පස්සේ පරිසම්පාද දේශනාව කතා කරනකොට කිව්වා මේක પરම්පරාවේ තියෙන ගති ස්වභාව දෙකක්. එකක් තමයි මේ මොහොතේ අලුත්ම ධර්මතාවයක් විදිහට උපදින එක විද්‍යාමාන වෙන එක ඇත්ත. හැබැයි ඒකේ තියෙනවා ඒකත් නියට අදාළ ಗುಣ ටික නේද? ඒක තමයි මට හිතෙන්නේ එදා ඉපදිච්ච මමම තමයි දැන් ඉන්නේ කියලා. හරිනේ? අයියේ ඒ ගති ಗುಣ තවමත් තියෙන. හරිනේ? ඒවා තියාගෙන යන්න. ඒවත් ඒ ගුණේ තියාගෙන හිත ඇතුළේ තියාගෙන යන්න. ඒවැය තමයි ඔයාලට පස්සේ අවබෝධ වෙන්නේ. ඔව් බුදුහාමුදුරු සූත්‍ර පිටකේ කියන්නේ මම කියලා ගන්න එක හොඳ නෑ කියලා. එපා කියලා නෙමෙයි කියන්නේ. සුදුසුද කියලා යහන්නේ. ඒක තමයි එහෙම ගන්න එතකොට. සුදුසු නෑ කියනවද ඉන්නවද? නෙමෙයි සුදුසුද කියලා යහන්නේ. මේ ක්‍රමයට සුදුසු නෑ. නුසුදුසුයි. අයි. නුසුදුසුයි ඒක. අන්න හරි. නුසුදුසු. ඔව් પરම්පරා සම්බන්ධිකුත් තියෙනවා අලුතෙන් ඉපදෙන බවකුත් තියෙනවා. අන්න එහෙම වතරේට ගන්නවා හරි. අන්න එහෙම ගන්න එක. ඈ? අලුත් බවකුයි පරණ බවකුයි. ඔය වැඩේ නරක නෑ. හොඳයි ඒ අදහස. දැන් කිකිලිටත් එකී කියව හිතilla. කුකුල කොටන්නේ ඉතින් අපිට නෙමෙයිනේ කිකිලිට.
හොඳයි. දැන් ඔන්න ඔබ අදහස ගත්තා. හොඳයි නේද? දැන් එහෙම પરම්පරාවක් විදිහට තේරෙනව නේද දැන් මේක? ඒ પરම්පරාවේ දැන් අපි දැන් ওই પરම්පරාවේ කොටස් දෙකක් තියෙනවා අපි දන්නවනේ. પરම්පරාවේ දෙන කොටස් මොකක්ද? නාම රූපනේ. නාම රූප දෙකම මොකද්ද? પરම්පරාව. අද රූප પરම්පරාව తాවකාලිකයිනේ. తాවකාලිකයිනේ. රූප પરම්පරාව මේ භවයට එක්තරා විදිහක සම්බන්ධතාවයක් තියෙනවා. චුතියෙන් පස්සේ ඒ සූප සම්බන්ධතාවය ආයේ සම්පූර්ණයෙන්ම කඩලා දාලා ඊට පස්සේ ආයේ අලුත් රූප ටිකක් උපද්දව ගන්නවා. ඊට පස්සේ ආයේ චුතිය වෙනකන් ඒ ටික ඕ. ඊට පස්සේ හැබැයි නාම પરම්පරාව නාම ගොත්තන් නජීරති. නාම ගෝත්‍රය දිරන්නේ දැක්කනේ. නාම ගොත්තන් නජීරති. ආද මනගෙදර ලියලා තියෙන්නේ. ඕගොල්ලෝ ඔයාගේ කියලින එක අපිට ඔයාට කියවන්න බෑ. මට එක කියන එක මට කියවන්න බෑ අයියේ. නාමගොත්තන් නජීරති මහීමාල ගෙදර ගවට පස්සේ මට හම්බෙන්නේ නැහැ. දැන් හොඳට බලන්න ගිහිල්ලා. නාමගොත්තන් නජීරති. යාළුවන් ගේවැ ගියා. නන් නන්ටික. ඕ. ජෝතිපාලගෙන ඒවා ඉතින් මෙහෙම තමයි ඉතින් ගන්න වෙන්නේ. එහෙම නෙමෙයි. මේ නාමගෝත්‍රය කියන අදහස් කරේ මේක තියෙන පැවැත්ම කවදාවත් දිරලා යන්නේ නැහැ. කෙලස් තියෙන කන් එක පැවැත්මක් විදිහට තියෙනවා. ඒ ගෝත්‍රය සිඳෙන්නේ නැහැ ගෝත්‍රේනේ. නාම ගෝත්‍රේ. හරි. හරි දැන් ඒක හොඳයි. ඔය අදහස. ඔය දැන් දැන් ඕගොල්ලෝ කියන්න ඕනේ දැන් මේක මේ ගානු රයිට් මීන් මිනිස්සුන් මෙන්න මෙහෙම අවස්ථා කීපයක් කිව්වා. ඔය ස්ටාමාක් දාලා පොඩ්ඩක් හදාගන්න. එතකොට මොකද වෙන්නේ ඕගලන්ට? මානසිකාර කරගන්න පුළුවන් තමන්ට තනියෙන් පාඩම. ඒකයි මේ තියෙන්නේ. ඔගුලාර ගුරුවරයාගේ ට්‍රික්ස් අල්ලන්නේ කොහොමද? මෙයා පොයින්ට් වයිස් කියා දෙන්නේ. එතකොට ලේසියි ඔයගොල්ලන්ට. ඕ නැවත YouTube එකෙන් බලන්න පුළුවන්. දැන් මම බොහෝ විට අද මම හිතන්නේ මේක හරියයි ගොඩක් දුරටම. මේ මම ටෙස්ට් කරනවා මේ ලයිව් දාන්න නිතරම මේ මට ලේසියි එතකොට. ඕ YouTube එක ඉගෙන ගන්න. මේක ස්ලෝ කරලා අහන්න පුළුවන්, ස්පීඩ් අහන්න පුළුවන්. දැන් පැය දෙකහමාරක දේශනාවක් තමුන්ට ඕනනම් සාමාන්‍යයෙන් පැය එකයි විනාඩි 45ක් වගේ අහන්න පුළුවන් පොඩ්ඩක් ස්පීඩ් කරලා. වේගෙ වේගෙන් කතා වෙනවා. එතකොට එයාටත් එහෙම කමන්නේ නැහැ, ගැටලුවක් නැහැ. ඕනනම් තව වේගෙ වැඩි නම් ස්ලෝ කරලා අහන්න පුළුවන්. එතකොට පැය දෙකක දේශනාවක් අහන්න ගියාට පස්සේ සාමාන්‍යයෙන් ස්ලෝ කරලා පැය දෙකහමාරක් විතර යනවා. ආ කමන්නේ. පුළුවන් පුළුවන් කොටස කොටස අහන්නත් පුළුවන්. Tamanta මේ සියලුම පහසුකම් දීලා තියෙනවා. මම දන්නේ නැහැ ඉතින් ඔයගොල්ලන්ට මට උගන්වන්න බෑනේ මේවා. Taman දැනගන්න ඕනේ මේ මේක කොහෙද මේ YouTube එකේ තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ දන්නවද තියෙන්නේ කොහෙද කියලා? කොහෙද තියෙන්නේ? අන්න හරි. ඒක ගහන්න දැන් ඔයගොල්ලන්ගේ දන්න කෙනෙකුට කියන්න YouTube එකේ තමයි තියෙන්නේ. මොකද්ද? YouTube මෙන්න මේක තමයි. YouTube කොහමද ඕන කෙනෙක් දන්නවන්නේ? අපිට වඩා දන්නේ කවුද මේවා? පොඩි ළමයි නෙමෙයි. ආච්චිලා සීයලා. ඕ දැන් YouTube මයි ඒගොල්ලෝ. ඕ. ඕ. තුමා දැන් කියන්නේ අපිට සුන්දර නාම රූප පිළිබඳ කියා දුන්නා. ඕ. නාම රූප පිළිබඳ ඒක පරිච්ඡේද ඥානයක් ඇති කරගන්න පුළුවන්. ඕ. අනිවාර්යෙන් එතකොට සැක සංකා සිදු වෙනවා. කාංකා විසරට යනවා. කාංකා විතරන් විසුද්ධිය. අනිවාර්යෙන්. දැන් ඊට පස්සේ සම්මර්ෂණය කරනවා. ඔව්. සම්මර්ෂණය කරගෙන ඉන්නවා. ඔව්. එතකොට මග්ගා මග්ගණා. අන්න හරි. ඔව්. දෙක මග්ගා මග්ගණාට. ඔව්. ඊට පස්සේ තමයි යන්නේ බුද්ධයක් යන්න. අන්න හරි. ඔව්. පස්සනාපය. ඔව්. ඒවා විග්‍රහ කරලා වෙන වෙනම කඩලා තියෙනවා. දේසි නෑ සෙවවන්න නෑ කියන්නේ. මම කියන්නේ පුතුමා. ඔව්. ලේසි වැඩක් නෙවෙයි. එතකොට මග්ගා පස්සනාපය. ඔව්. පටිසංකාර වෙක්කා සංකාර වෙක්කා සත්‍යම ලෝමක ඥාන
ආනරේ ඔක්කොටම අවශ්‍ය මේ මූලික දැනුම තමයි මේ දෙන්නේ. මෙයා මේ මූලික දැනුම ගත්තා නම් එයා කෙලින් ඍජුවම එයාට කවුරුත් නොකිය භාවනාවට බහිනවා. එයා කාටවත් නොකියම මේ ක්‍රියාව ඔව් අනේ විදියට. ඉතින් තමුන්ට මූලික දෙක තමයි මම මේ කියා දෙන්නේ. මේ මෙන්න මේ දර්ශනීය තියෙනනේ මූලිකෝ. අනේ මම ඒක අර ගැඹුරු සමාර අපි අර ගැඹුරු පන්ති වල කතා කරනවා. මේව අනවශ්‍ය විදිහට කතා කරන්නත් ඒකයි. හොඳයි. දැන් බලන්න YouTube එකේ ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේකේ තියෙනවා way to knee. way to nib බාන ඔන්න ඔයක තමයි YouTube එකේ නම සර්ච් කරන්න ඕනේ. එතකොට එනවා මේ lesson. ඊට පස්සෙත් දන්න කෙනා දන්නවා අද පාඩම කොයිද තියෙන්නේ කියලා. හරිනේ? මේමයි ඉතින් ඕගොල්ලොත් දැන් ටික ටික එහෙම එක්ක phone එකක් අරගෙන ඕගොල්ලොත් ඉතින් සල්ලි හම්බෙන සල්ලි ඉතින් තියාගන්න මිසක් නෑ. හිතන්නේ එහෙමනේ. තවම අවුරුදු 95ක් ඉන්නවා 100ක් ඉන්නවා කියලා කුට්ටි කර කර තියෙන කොයිතරම් කුට්ටි කරත් ඉවරයක් නම් නෑ දෝනි කියලා තමයි කියන්නේ. ඇයි? හොඳටම දන්නවා තව අවුරුද්ද මේ චුට්ට ඉන්නේ කියලා. බෙදලා බැලුවා දවසකට රුපියල් 1000ක් 5000ක් විතර කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒත් මොකක් කරන්නේ? ඔව්, ඒක තමයි මේ කරන්නේ. පැහැදිලිනේ? ඒක නිසා ඔය තියෙන ඒවා අරගෙන මොකක් කරනවද? මේවා භාවිත කළා නැවත දහම් මනසිකාරය කරන්න. හරිනේ? හරි, සමහරු නැති වෙන්න පුළුවන්. හැබැයි 150කටම 155කටම නෑ කියන්න බෑ. මම කැල්කියුලේට් කළානේදී ඔය මට පේනවා. හරි, ඕන්නම් මේ සියලුම අතීතයේ ඉඳන් කරපුම දේශනා නානාවිධ දේවල් තියෙනවා මෙන්න මේ සයිට් එකේ way2me.com. මෙන්න මේ සයිට් එකේ තියෙනවා සියලුම දේශනා පන්සල්වල කරපුවා ඔක්කොම තියෙනවා. අභිධර්මයේ වෙන වෙනම තියෙනවා. ආයි කාලෙට දාලා තියෙන. දැන් අපි කිම DVD 10 මාත්‍රිකා වශයෙන් අදාළ මාත්‍රිකාට යන්න පුළුවන් කියලා හදලා තියෙන. DVD 10ක් තියෙනවා. DVD 10 ඒක බැලුවට පස්සේ තියෙනවා භවාංගන ඉගෙන ගන්න. මේ චතුරාර්ය සත්‍ය නම් චතුරාර්ය සත්‍ය, පරිසම්පාදින පරිසම්පාදී, එකක් සෙනෙක පරිසම්පාද, දෙකක් සෙනෙක පරිසම්පාද. මේ මාත්‍රිකා වෙන වෙනම දීලා ඒක ක්ලික් කරපු ගමන් මොකක්ද යන්නේ? පාඩම එනවා. භවාංගන ඉගෙන ගන්න ඕන නම් අරගෙන බලුව භවාංග කොහෙන්ද දීලා ඕක කියලා ටුක් කරලා ක්ලික් කරා. අනේ බවාංග ගැන හොඳට උගන්නනවා. ඔච්චර පහසුකම් දීලා තියෙන මේවා දැන්ට අවුරුදු 15කට වගේ 10කට වගේ ඉස්සර කරපුවා මේවා. ඔච්චර දීලා තියෙන. හරිද? මොකද www.way2ni මේකමයි. කෙටි කරලා තියෙන way2ni.com. මේකේ තියෙන ඔක්කොම ටික සියලු දේශනා තියෙනවා. අර මං ඉතින් මං වැඩි ඕවා කියන්නේ නැත්නම් කොහේ? මම හිතුවා වැඩි කියන්න කැමති නෑනේ. මේ සයිට් එක කරන්නේ අපේ මේ පිටරට ප්‍රොෆෙසර් කෙනෙක් මේ සයිට් එක කරන්නේ. එයා තනියෙන් මේක කරගෙන යන්නේ. කොච්චර බලන්න හොඳද කියලා මිනිස්සු. කර්තෘ බෝධි කියලා ගහුවත් එනවා සර්ච් කරලා තෑගි. නමුත් මේක තමයි නියමම නම. හරිනේ? මේවත් අහලා මේවා බලන්න. මේක තමයි වෙබ්සයිට් එක. මේක තමයි YouTube එකේ හොයන්න සර්ච් කරන්න ඕනි නම. හොයනවා, ෆයින් කරන්න හොයන්නේ. මේක තමයි වෙබ්සයිට් එක. හරි, ස්පේස් නෑ. www.way2ni.com. DVD 10 මේක ඇතුලේ තියෙනවා. චාර්ට්ස් ඔක්කොම තියෙනවා දාලා මේ ඔක්කොම. සියලුම දේවල් තියලා තියෙන්නේ. තමුන්ට උමනාවක් තියෙනවා නම් මේවා පරිහරණය කරන සෑහෙන උදවිය ඩවුන්ලෝඩ් කළා. ඊට පස්සේ පට්ටානිය හැරෙන්නට අනිත් සියලු දේවල් ලයිව් දාන්න තමයි මගේ බලාපොරොත්තුව. පට්ටානිය ගන්නකොට අපි ළඟට ගෙනහැල්ලා සීල සමාධියක් හදලා අපි ඔක්කොම බිමේ ඉඳගෙන තමයි ඒක කරන්නේ. ඇයි? එක ගැඹීරයි. උඩ එකෙකුටවත් ඉන්න දෙන්නේ.
ඉන්න දෙනවා ඉතින් අර බැරිමන. ඒව ඕන්නේ නැහැ, ඒතර ඕන්නේ නැහැ ඒවා. ඒවා දර්ශන ඥානය තියෙන කට්ටියට තමයි කරන්න ඕනේ. ඒ කියන්නේ මේ අවසානයේදී ජීවිතේ අවසන් වෙනකොට මේ මොලේ හිතෙන් වැඩගත්තොත් එහෙම යා 80ට යන්නේ නේ. 80ට යන්නේ නැත්තම් හොඳ 80ට රොයන්නේ හොඳට මොලේ විහිසලා තියෙනවනම් ඒ 80ට යන්නේ. පැහැදිලි නේ? හොඳට මොලේ විහිසන කට්ටිය 80ට යන්නේ නේ. ඒකට තමයි ඒක භාවිතා කරන්නේ 80ට නොයන් අනිත් එන. සූත්‍ර පිටකේ කතා කරන්නේ කෙලින්ම අපි අවබෝධයට අර කතා කරන්නේ අරහොම. ඒවා රෙකෝඩ් කරන්නේ පටාණේ වා මෙතනට ඇවිල්ලා කතා කරලා ගියා. හොඳයි. දැන් අපි දන්නවා. හොඳයි. නාම රූප પરම්පරාව නේද? නාම රූප ස්කන්ධ ස්කන්ධ પરම්පරාව නාම රූප ඒ પરම්පරාව යතරේ මූලික પરම්පරා ලක්ෂණ ටිකක් තියෙනවා. මේ භවයේ තියෙන પરම්පරා ලක්ෂණ හරීම එකට එක සම්බන්ධයි. පැහැදිලිනේ? මේ භවයේ ලක්ෂණ ටික. ඒ වගේම මේ භවයට ආසන්න භවේවා තවත් මෙයාට කිට්ටුයි. ඇයි? ආසන්න භව නිසා. දැන් ගිය භවයේ මල පෙරේතෙක් නම් මේ භවයේ යා මිනිසෙක් වුණා නම් ඒ මල පෙරේත ගති පොඩ්ඩක් තියෙනවා. පැහැදිලි නේද? ඇයි? ඇයි ඒකට හේතුව? ආසන්නින්ද? ඒ වගේම තමයි කොච්චර වුණත් ඒ ගතිය තියෙනවා. හැබැයි සමහර ගතිලා නොයෙන්නම පුළුවන් තමාර කාලේ. ඇයි ඒ? ඒකට මැච් වෙන්නේ නැත්තම් දැන් අපි කියමු දෙවියෙක් වෙලා හිටියා. දැන් මෙදා ගමන සමහර විට දේව ලක්ෂණ නොයෙන්න පුළුවන්. මෙයා සමහර විට මෙයාට ඇවිල්ලා තියෙන දේව ලක්ෂණ ටික නෙමෙයි ප්‍රේත ලක්ෂණ ටිකක් එන්න පුළුවන්. හැබැයි කවදා හරි දවසක මෙයා ආයිතව මිනිස්සෙක් වෙන තව භවයකදී ආන්න යාට එනවා දේව ලක්ෂණ. අර මල පෙරේත ලක්ෂණ ඇවිල්ලා නැහැ යාට. හරිද? ඒ වගේ මේක හිතා ගන්න බැරි ඒකත්වයක් මේක ඇතුලේ තියෙනවා. හිතා ගන්න බැයි ඒකත්වය. හරිනේ? හරි. එහෙනම් මෙන්න මේ වගේ චිත්ත પરම්පරාවක් බිඳින්න තමයි බුදු කෙනෙක් අපිට සහාය වෙන්නේ. බලන්න සරච්චනාංශික ආශ්‍රය මේ කාලා හිතා ගන්න බැරි දුරක ඉඳන් එන ගති ලක්ෂණ වක්කනවද? බිඳලා කුඩු කළා දාන්න හදන්නේ. ක්‍රමයක් භාවිතා කළානේ. විද්‍යාත්මක ක්‍රමවේදයක් භාවිතා කළා. මොකක්ද ඒ ක්‍රමවේද? ඔබ දන්නවා. සතිපට්ඨාන. සතිපට්ඨානේ භාවිතා කළා පුළුවන් අර પરම්පරා ලක්ෂණ මොකක් කළා දාන්න? සුණු විසුණු කළා දාන්න. නැවත සතිපට්ඨානේ පිහිනනකොට මොකද්ද වෙන්නේ? අර පාරම්පරික ලක්ෂණ ටික සම්පූර්ණයෙන්ම වර්තමානයට බලපාන එක නතර කරනවා. අන්න එතකොට යා ඉපදීම අලුත්ම අලුත් කෙලස් රහිත ඉපදීමක්. ඒකට බුදු කෙනෙක් ඉපදීමක් කියලාවත් කියන්න සූදානම් නැහැ. ඒකට කියන්නේ නිරෝධයි කියලා. ඒකට කියන්නේ නිරෝධයි කියලා. බුදු කෙනෙක් කැමති නැහැ ඒකට ඉපදීමක්වත් කියන්න. මොකද ඉපදෙනවා කියන්නේම බුදු කෙනෙක් කියන්නේ ඉපදෙනවා නම් ඉපදිලා තියෙන්නේ මොනවමද? කෙලස් ටිකක්මයි. මොකද ඉපදිලා තියෙන්නේ? කෙලස් ටිකක්මයි ඉපදිලා තියෙන්නේ. දුක කියන්නත් පුළුවන්. හැබැයි වඩාත් හොඳ වචනේ ඉපදිලා තියෙන්නේ මොකද්ද? කෙලේශයට අනුවමයි. බල බුදු කෙනෙක්ගේ තියෙන ආශාරයේ දේශනා විලාසය නේද? මොන තරම්ද? හරි. දැන් එතකොට එහෙනම් අපිට බුදු කෙනෙක්ගේ මේ පටිච්ච සමුප්පාදයේ මේ ස්කන්ධයන්ගේ පැවැත්ම, ස්කන්ධයන්ගේ හට ගැනීම නේද? ස්කන්ධයන්ගේ හටගෙන දැන් හට ගැනීම විතරක් මදි. පැවැත්මක් ඉතරා තියෙනවා. හටගත් එකත් ඇයි පැවැත්ම තියෙන්නේ? එතකොට ස්කන්ධය පවතිනවා කියන එකද කියන්නේ? නෑ නෑ, තරහ
ඒ ගති ලක්ෂණ ටික පවතිනවනේ නේ මේ ධර්මතා හට ගැනීම සහ ඒ වගේ පැවැත්ම ගැන කතා කරනකොට උන්වහන්සේට සිද්ධ වෙනවා මූලික වශයෙන් මේ භවයක් අරගෙන වර්තමාන භවය අරගෙන නේද වර්තමාන භවයේ උපතත් වර්තමාන භවයේ මරණයත් සහ මරණින් මතු නැමත උපතත් ගැන කතා කරන්න හරිනේ හනේ එහෙම නේද මේක විස්තර කරන්න යනවනම් අපිට අල්ල ගන්න ඕනි සම්පූර්ණ සෙට් එක සම්පූර්ණ කොටස මෙහෙම එකක් ගත්තොත් විශේෂ සම්පූර්ණ නෑ ආයිෂේ සම්පූර්ණ එක පාටම කියන්න බෑ බුදු දිනෙට මේ මොහොත විතර මයි කියලා මුල හරියේදී මේ මොහොතමයි විතරයි කියලා අවබෝධ වෙන්න ඕනේ. එතකොට යාට ඒක වෙන ක්‍රමයකින් එන්නේ මේ මොහොතයි කියලා. කෙලස් රහිත නම් මේ මොහොත කෙලස් තියනවනะ. අනේ ගැන කියා දෙන්න ඕනේ බුදු කෙනෙක්ට. දැන් මේ කියන්නේ මොනවා ගැනද? එහෙනම් පරිසම්පාදියේ කතා කරනකොට ක්‍රම දෙකක් තියෙනවා. කෙලස් සහිත එක. කෙලස් සහිත පරිසම්පාදිය. ඒක මේක. තවම කෙලස් රහිත එකක් තියෙනවා. ඒක කමක් නැහැ. මේ මොහොත කොට ඇයි කෙලස් රහිතක මේ මොහොත කොට කමක් නැහැ නේද මිස් අර එහෙම කිව්වට කමක් නැහැ නේද කෙලස් රහිතක මේ මොහොත එයා දැක්ක මේ මොහොත කෙලස් රහිතයි අර පැවැත්ම ඇතුලේ තියෙන සම්පූර්ණ කෙලස් සහිත භාවය හරිනේ හරි එහෙනම් මෙතනට කපාට එන්න බෑනේ කැලස් රහිත බවක බෙඩක පාට උත්පාදනය කරගන්න බෑනේ කුණු කරන්න බෑනේ එහෙනම් මොකද්ද මුලින් කතා කරන්නේ කැලස් සහිත බව කොහොමද මේක මේ වගේ પરම්පරාවක් විදියට ආවේ ලෞක සම්මාදිට්ඨිය මොකද්ද ලෞක සම්මාදිට්ඨිය ලෝකයේ ඇතුලේ කොහොමද මේක හටගත්තේ හටගෙන පවතින්නේ නැති වෙන්නේ නැවත උපදින්නේ ආන්න ඒ අදහස තියෙන්න ඕනි ද සාමින්නාසලා කියනවා මේක සමහර විට මේක ඒකක්ෂණික මේ මොහොතෙමයි. හරි, තින් එක හරියන්නේ නැහැ එහෙම කිව්වට. ඒකත් හරි නෑ කියනවා නෙමෙයි. අන්න හරි දැන් මේක මෙහෙම ගන්න බෑ. දැන් සාමින්නාසලා ගොඩක් අඩුයි කියනවා. දැන් දෙපැත්තම ලස්සට කියාගෙන යනවා. මෙහෙමයි ගන්නේ. එහෙනම් මේක මනාකොට ගෙනගත්තට පස්සේ ඔබට පටිච්ච සමුප්පාදය කියන එකත් අර ස්කන්ධ පංචකය වගේම මේ පටිච්චසම්පාදයේ කියන එකත් සර්ව සංග්‍රහික දේශනාවක්. මොකද්ද? එක අවස්ථාවකදී මුළු සසරම ගැන කතා කරන්න පුළුවන්. එක අවස්ථාවකදී එක මොහොතක් ගැන කතා කරන්න පුළුවන්. එහෙනම් බලන්නට ඕනි මේ සූත්‍රය කතා කරලා තියෙන්නේ සන්තතියක් විදිහටද එක මොහොතක් විදිහටද කියන කාරණේ. ඒක ආයේ අනු අපිට පුළුවන් සූත්‍රය ලියන්න. පැහැදිලිද? එහෙනම් මේ හැම දේශනාවක්ම මොන අර්ථයක්ද නිතරම තියෙන්නේ? සර්ව සංග්‍රහයක අර්ථයක්. එතනට ගැලපෙන්න අපි ඒකේ අරුත ගන්නට ඕනි. ඒ තරම් මේ ධම කැටි කළා තමයි ස්කන්ධ පංචකය කියලා කියන්නේ. ඒ තරම් මේ ධම කැටි කළා තමයි පටිච්ච සමුප්පාදය කියලා ඔච්චරනම් දෙයකට එකතු කර එක වචනකින් කිව්වට මේක විස්තර කරනකොට එතනට ගැලපෙන විදිහට තේරුම ගන්නට එකතනට දෙන තේරුම හැමතැනටම දැම මොකද්ද වෙන්නේ ඒක හරියන්නේ නැහැ ඒක තමයි ආමුදුරුක වෙහෙම්ෙන් ගහගන්නේ වචන කියාගන්නේ මොකෝ ඒ එයා එක නමේ ක්‍රමයක් එක එයා තේරුම් ගන්න තියෙන අනිත් නමේ ක්‍රමයක් අනිත් එයා තේරුම් ගන්න තියෙන මේක දෙක සර්ව සාධාරණව ලියාගෙන ඉතින් මොකක් කරනවද ඉතින් පටලව ගන්නවා හැමදෙරු ටික අරයා කියන වැරදිලු මෙයා කියන හරිලු ඒක ප්‍රශ්නේ පැහැදිලිනේ මෙහෙම ඉගෙන ගන්න ඕන මේ හැමදෙරුත් හරි ආ ඔය තියෙන්නේ ගැටලුවක්
පුංචි පුංචි දොස් තියෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑනේ. අපි අම්මා හම්බුදුරුනේ නේ. හැබැයි සමහර තැන් තියෙන දෘෂ්ටිගත වෙන්න පුළුවන් ඒ තැන් වලින් ගිහිල්ලා. සමහර තැන් තියෙනවා ඒ අඩුපාඩුව නිසා තමන්ට නුවණ නැත්තම් එයා දෘෂ්ටිගත වීමක් කියාව තියෙන්න පුළුවන්. හැබැයි කියන කාරණය අපිට සවර සම්පූර්ණම ගහලා ඉවත් කරන්න බෑ. ඒක හර හදා ගන්නයි අපිට ඕනේ. හරිනේ? හොඳයි. එහෙනම් දැන් අපි මුලින්ම කතා කරමු මේ පැවැත්ම පිළිබඳ. පැවැත්මේ පැවැත්ම කතා කරනකොට සරච්චනාංශයේ ප්‍රකටම අවස්ථාව තමයි සරච්චනාංශයේ මේ ඉන්න තැන ඉඳලා ආපසර දේශනාව හරි ගස්සනවා. නැත්තම් උපතේ ඉඳලා මරණය දක්වා දේශනාව සකස් කර ගන්නවා. හරිනේ? ඒ කියන්නේ උපතේ ඉඳලා මරණය දක්වා යන්නත් පුළුවන්. මෙන්න මෙතන ජරා මරණ වෙනවයි කියලා දැනගෙන උපත දක්වා ආදේශනාව අරගෙනත් පුළුවන්. එහෙනම් මේ පැත්තට යනකොට කියනවා මොකද්ද? අනුලෝමයි කියලා. මේ පැත්තට යනකොට කියනවා ප්‍රතිලෝමයි කියලා. ක්‍රම දෙකක් තියෙනවා. ඔක ඉහළින් නම් පහළට යනකොට අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කියනකොට මොකද්ද? අනුලෝමයි ප්‍රතිලෝමයි කියනකොට කොහොමද? යටින් හරින් Nirodhe ga ganna epa etan di eka awashya naha Nirodhe kiyana eka pratilomaya kiyanne meka eka wenama kathawakin kiyannone ara e dossahita bhavayak thiyena eka gannakota taraka vitaraka kala e gatuwak karaganna epa honda ena dan obata tiyenne me parisampadya gena ganakota mokadda mulinma ara anga 12 padan karaganna oni ne neida avidya paccaya sankhara sankhara paccaya විඥාන පත්‍ය නාම රූප ගැන අංග 12. හරි නේද? දැන් පොත ළඟ තියෙන්නට ඕනි දැන් ඒකට. හරිනේ? මේක ඔක්කොම කටපාඩම් ලැබෙන සතියමත් එක එක්කෙනාගෙන් අහන්න බලන්න. කියලා බලන්න මේ මේක කියලා. හරිද? නොකියුවත් ඉතින් මොකක්ද කියන්නේ නැහැ ඉතින්. නැත්ත ලැබෙන සතිය කට්ටිය බය නැහැද ප්‍රශ්නකට බාවිලා නාවුත්ම අපරාධයක් නේ. නිකන් හරි මේක අහන් ඉන්නවනේ. ඒකනේ. ආවත් එක නාවත් එකයි ගැටලුවක් නැහැ. හරි. හොඳයි. දැන් ඔබ දන්නව දැන් යුගල ටික දන්නව නේද දැන් ඔබ? ඔබ හැමෝම යුගල ටික දන්නව නේද? මං හිතන්නේ මෙතනම අන්‍ය ආගමිකයෝ නිරාගමිකයෝ නැහැ කියලා හිතාගෙන කරන්නේ. ඒ වගේම තමයි අලුත් උපන් දරු ගැටියොත් නැහැ කියලා තමයි හිතලා තියෙන්නේ මෙතන. ඔක්කොම ඉන්නේ මොකක් දැක්කද මෙයා කියුප් එක ඔක්කොම ඉන්නේ මොකු කියලාද කිව්වේ? අර මං ඉස්සෙල්ලා වචනයක් කිව්වේ උල්ලු. නෑ නෑ මං කිව්වේ රංග මාත්‍ය මොකුත් කිව්වේ නෑ. රංග මාත්‍ය කියන්නේ නෑ ඕවා නේද? දැන් ඔබට තේරෙනවනේ. ඔව් දැන් අපි හිතමු මෙහෙම. දැන් අපි හිතමු භවයේ ආරම්භය නේද? සම්මත භවයේ ආරම්භය. ඊට පස්සේ මරණය නේ. ඕක නේද? ඒකත්ත ණය නානත්ත න්‍යාය ගැන කතා කරන්න හොඳමම අවස්ථාව විද්‍යාමාන අවස්ථාවක් නේ. එක්තරා විද්‍යාමාන කියන්නේ මේක මට හම්බෙච්ච දේවල්. දැන් මම මෙතන මේ මොහොතේ ඉන්නවා නම් ජීවත් වෙනවා නම් නේද? මගේ මේ පූර්ව පැවැත්ම පිළිබඳ මට එක්තරා විදිහක විද්‍යාමාන හැඟීමක් අදහසක් තියෙනවා. එක්තරා ප්‍රත්‍යක්ෂ දැනගැනීමක් තියෙනවනේ අපිට විද්‍යාමාන කියන එක ප්‍රත්‍ය. ඒ හැම මොහොතම දැනගත්ත ගතිය අපි දන්නවනේ මට නෙවුනේ. නේ? ඒ වගේම තමයි අවුරුදු දෙකෙන් පස්සේ ඒ අත්දැකීම තමට නැත්තම් මතක නැත්තම් ධර්මරු පුරංගෙන් අහගන්නව නෙමෙයි. දැනනවනේ. මමත් මේ විදියට ඉන්න ඇති නේද? දූට පුතාට දැන් මේ දූට ළමයා හම්බෙන්න හිතන්නේ නා මේ වගේ තමයි මමත් උපදින්න ඇත්තේ. එහෙම හිතනවනේ. මමත් බඩ ඇතුලේ ඉන්නට ඇති. ඒ කතාව ඔක්කොම ගන්න පුළුවන්. හරිනේ? ඒ වගේම තමයි යාළුවගේ මළගෙදරට ගියාට පස්සේ හිතනවා මමත් කවදා හරි දවසක
හරිනෙ අනි ආයි මම කෙලස් තියෙනවන උපදින අනේ එතන නම් ටිකක් හිතන්න එපා හොඳේ කෙලස් තියුණොත් ආයි ප්‍රතිසන්දිය තියෙන අවස්ථාව තියෙනවා හරි නේද ඔක තේරෙනවනේ මම ඉපදුනා මම කවද පෙර භවයේ චුති වුණ ප්‍රතිසන්දි වුණ නැවත ඉපදුනා ආයි මැරෙනවා ආයි ඉපදීමට නියමිතයි කෙලස් තිබුණොත් නියමිතයි මම හිතන්නේ නෑ ඔබ හරියටම ප්‍රත්‍යක්ෂා කළොත් අපි ඔක්කොම මේ මඟ හරියට ගියොත් අපි වීරයන් ඉතු කළොත් එහෙම සරච්චන් වහන්සේ අපිට උපකාර කරලා ඉවර සරච්චන් වහන්සේ උපකාරය ඇත්තටම ඉවරයි උන්වහන්සේ මේක හරියටම කියලා අපේ පැත්තේ තමයි බර ටික ඔක්කොම තියෙන්නේ දැන් මේක තේරෙනවනේ අනේ එහෙනම් සන්තතිය ඒකත්තනයත් නානාත්තනයත් සම්පූර්ණ වෙන්නට නම් දේශනාව පෙර චුතියේ ඉඳලා වර්තමාන චුතිය දක්වා කාල සීමාවේ ඇතුළේ විග්‍රහ කරා නම් මෙහෙ වෙන සිද්ධියක් මෙතනට අදාළයි මෙහෙ වෙච්ච සිද්ධියක් අදාළයි ඒක තේරුණානේ සම්පූර්ණන්නේ විශේෂය ඇයි වෙලා තියෙන විශේෂය සම්පූර්ණ අය කෙලවරක් නැති වුණත් විෂය සම්පූර්ණයි කසක විචිකිච්ඡාවන ඒක තියෙන්නට ඕනි නැත්නම් සුද්ධෝදන රතුමා කාලේ වෙන එකක්ද දන්නේ නැති වුනේ ඒලියන්ස්ලට වෙන එකක්ද එහෙම හිතන්න නෑ මේ න්‍යායම මේකම තමයි න්‍යාය ඒක තමයි ආශ්චර්යයේ මේ ධර්මයේ තියෙන සැක නෑ බලන්න බුදු කෙනෙක් නැත්තම් මේවා අපිට තේරෙන්නේ නෑනේ බුදු කෙනෙක් නැත්තම් අපිට මේවා තේරෙන්නේ හොඳට හිතන්න ඕනි වෙන වෙනම හිතන්න එපා ඈ මේ ලෝක සමුදය පෙන්නන්නේ Nirodhe udesa ලෝක Nirodhe වෙන්නේ ලෝක සමුදය දැක්ක කෙනෙක් ලෝක සමුදය කියන එක සාක්ෂාත් වෙන දෙයක් ලෝක සමුදය කියන එක සාක්ෂාත් වේවි ලෝක Nirodhe පිළිබඳ ලැබෙන ලෝක සමුදය පිළිබඳ ලැබෙන මහා නුවණින් අවබෝධයෙන් එහෙනම් ලෝක සමුදය පිළිබඳ අවබෝධය කරගන්නයි දුක දුක පිළිබඳ දුකට හේතුව කියන එක හොඳට අපිට අසුනට අවබෝධය ආවට පස්සේ මොකද වෙන්නේ Nirodhayi margayai සාක්ෂාත් වෙනවා විශේෂයෙන්ම අපි හිතන ගැන දුකනේ දුක පිළිබඳ හරි දැන් ඔබට තේරෙනවද බුදු කෙනෙක්ගේ දේශනාව ඇතුලේ භවත්‍තික ගමන නියෝජනය විය යුතුයි කියන කාරණය කවදාවත් බුදු කෙනෙක් ඒකක්ෂණිකව මේ මොහොතේ මෙහෙම භාවනා කරපල්ලා කියලා ඒකම විතරක් දෙයිද ඒකම විතරක් දෙන්නේ නැහැ ඇයි පෙන්වන්න ඕනි මේ ක්‍රමවේදය බුදු කෙනෙක් ඒකයි මේක කියන්න බැරි එහෙම කියන්න අවසානයේදී පරිණත යෝගාවචරයට කියන්න බැරිද ඕනනම් ඒ මුල මොහොත පුළුවා එයා පරිණතයි කියන්නේ යා ලෝකෝත්තර සම්මාදිටියටපත් වෙලා මගේ අම්මා නිදිද කියලා මම බැලුවේ. හරි. දැන් මොකද අපි කතා කළේ? පරිණත හොඳ යෝගාවචරයට දැනුම තියෙන කෙනෙක්ට මේ මොහොත ගැන කතා කරන්න පුළුවන්. දැන් අපි පෙරේදරා ධර්ම සාකච්ඡා කරා මගේ පරණ කල්‍යාණ මිත්‍රයොත් එක්ක. අපි කතා කරේ මේ ශනි විතරයි වෙන්න මෙහි ගියේ නැහැ. මෙත්තරම එච්චරයි. කතා නැ කතා කතන ආයෙගොල්ල මෙහෙට එන්න කැමති නැහැ. මේවට ඒගොල්ලෝ ඉන්න කැමති නැහැ. මොකෝ? ඊව ටිකක් දැන් කතා වගේ තමයි තේරෙන්නේ. දැන් ඒ විතර තමයි ඉන්නේ. මෙතන තමයි කතා කරන්නේ. එච්චර. හරි. දැන් මේක මම මොකද ඔකට ඔප්පු කළා වෙන්නේ? මූලික ලෞක සම්මාදීට සාපේක්ෂව ලෝකයට අදාළව මේ දනුන් සම්භාරයේ මේ අවබෝධය ක්‍රමානුකූලව හිතට එනකොට ගන්නකොට එයාට තියෙන්නට ඕනි මේ භවත්‍රික හැඟීමනේ පෙර භවයේ මේ භවයේ පසු භවයේ සන්තති අදහස බින්දන අදහස ඔක්කොම තියෙන. අර ගොඩාක් ස්වාමීන් වහන්සේලා අවබෝධ කරගෙන උන්වහන්සේලා අන්තිමේදී උත්සාහ කළා ශ්‍රාවකයාට මෙන්න මේ පොයින්ට් එක විතරක් කියා දෙන්න.
විශේෂයෙන්ම ඒගොල්ලෝ මේවා ගැන නොදරුවත්ත නෙමෙයි සම්තතිය ගැන දන්නවා. නමුත් අර මෙතනටම ආවා කැටි කරගෙන ඊට පස්සේ අවසානයේදී පුහුණු වීම කොච්චරක්ද කියන්නේ මේ ගැනම කියන්න පටන් ගත්තා. අලුතෙන් එක්කෙනෙක් ආවත් එයාටත් මේක කියන්න ගත්තා. අන්න වැඩේ වරදින තැන. අන්න වැඩේ වරදින තැන. ඇයි? අලුත් මෙක්කෙනෙක් ආවහම ඔය ගැන කියපු ගමන් ඒක සදාතනික අමාරුවේ වැටෙනවා. ඒකයි මං කිව්වේ එයාට පිස්සු හැදෙනවා. මේ මොහොත විතරයි තියෙන්නේ. මේ මොහොත සිත විතරයි. එහෙම කිව්වොත් මොකද්ද වෙන්නේ? මේක අන්දමන්ද වෙනවනේ. ඒකට පිස්සු හැදෙන්න ගන්නව ඇයි? ආන්න. ඒ කියන්නේ අර තමන් ආපු పూర్ව මග පිළිබඳ අදහසක් නොදී අවසාන ප්‍රතිඵලය ට්‍රේ එක දාලා ආපු කෙනාට පටාන් ගාලා පූජ කරන එක කරන්න බෑ. දැන් මම ගත අවබෝධ එකපාරට තමුගේම අලුතෙන් දහම් කාණ්ඩ කතා කරන ආවට පස්සේ ඒකක් ක්ෂණික පරිසම්පත ගැන කතා කරුත් මේ මොකද්ද වෙන්නේ? මේක මොකක්වත් දන්නේ නැහැලු. මේ මොහොත විතරයි තියෙන්නේ. මුළු සසරම කලකිරෙනවනේ වෙන විදිහට කලකිරෙනවා. මොකද්ද යකෝ මේ මොකද්ද මේ මොකද්ද අපි දැන් කරන්නේ? මේක පැටලෙනවා. දැන් මෙහෙම ගියාම කවදාවත් පැටලිල්ලක් මොකක්වත් නැහැ. හරි ලස්සන්ට අපිට පෙර සම්බන්ධය පසු සම්බන්ධි බුදු කෙනෙක් එහෙම තමයි බණ කිව්වේ. අපි මොකද්ද කරන්නේ? අවබෝධ වෙච්ච ගමන් මං මොකක් වෙනවද? අර මම මුලින් කිව්වේ මම බුදු වෙලා මට ඕන විදිහට කියන්න. එහෙම බෑ. අර බුදුහාමුදුරනේ ක්‍රමේම අපිට සිද්ධ වෙනවා අනුගමනය කරන්න. ආන්න එක මතක තියාගන්න. දැන් ගොඩාක් ස්වාමීන් වහන්සේලා මොකද කරන්නේ අන්තිමේදී? තමන් අවබෝධ කරගත්ත මට්ටමට ඉඳලා ඉස්සරහයි අලුත් එකකටත් කියනවා පරණ එකකටත් කියනවා. එතකොට මොකද වෙන්නේ? හා මට ආම්ලන අම්මට නෑ ආම්ලන අපේදී ඔව් ඇල්ුවා මේ කලුකක තියනෝද ඇල්ුවා ඔව් මේ මෙතන ඉන්න කෝව දන්නවද කලුකක තියන ආම්ලන නාන්න දෝණි ඔය එකද කියන්නේ. ඉතින් ඒක අදාල නුවණත් එක්ක දෙන්න ඕනේ ගනුදෙනුවක් විතරයි. හරි නේද? ආන්න ඒක. එහෙනම් ඔය දැන් මෙතෙක් කල් ඔය ප්‍රශ්න තියෙන හාමුදුරුවන් ප්‍රශ්නයක් ඇත්තටම නෑ. මොකද්ද ප්‍රශ්නේ? ඔන්න වගේ ප්‍රශ්න. වෙන ප්‍රශ්න නැහැ. මතකනේ? දැන් අපි වහරක ස්වාමීන් වහන්සේ කියලා ස්වාමීන් වහන්සේ මතකද? අපි දැන් අපවත් උනේ. දැන් උන්වහන්සේ අන්තිමේදී ඔක්කොටම කියන්න ගත්ත මොකද්ද? මේ මොහොතම විතරයි කියලා. එතකොට ඒක අන්තිමේදී මොකක් වෙනවද? ඒක ගැටලුවක් වෙනවා. ඒක ක්‍රමානුකූලව වෙන්න ඕනි සහ ඉස්සරහා ඉන්න කෙනාට ගැළපෙන්න ඕනි. මොකෝ මිස් බේසම් පෙල්ලන්නේ? හරි. දැන් මං ඇයි මෙහෙම එකක් කියා දුන්නේ ඔයගලන්? ඒ දිට්ඨියෙන් මිදෙන්න. ඒ දිට්ඨියෙන් කොහොමද අපි එන්න ඕනේ? ලෞකික සම්මා දිට්ඨිය පූර්ණ්‍ය වෙනකොටම එයාට ලෝකෝත්තර සම්මා දිට්ඨිය ක්‍රමිකව උපදිනවා. එකපාරටම ලෝකෝත්තර සම්මා දිට්ඨිය ගැන කතා කළොත් එහෙම ඒක ලෝකෝත්තරයක් නෙමෙයි. ඒකට එන්න බෑ එතන. ඔක්කොම පැය කියලා යනවා. තේරෙන්නේ? ඔව්. අටිසෝත ගාමින් නිපුණං ගම්භීරං දුත්තසං අහං. රාගරත්තායන දක්කීතෙන් තමක් කාණ්ඩේන ආවට. මේක හරි අමාරු වැඩ ගම්භීරයි. මේ ගම්භීරද එකපාරට අතෙන්ද ගන්න ගියාම මොකද වෙන්නේ? ලෞකික පැත්ත කියා දීලා තමයි ලෝක මෙතෙන්ට ගන්න. අන්න හරි. නැත්තම් වෙන්නේ අනිසු බලිනු. ඒකට තේරෙන්නේ නැහැ. නැත්තම් ඒ වගේම තමයි අපි දැන් මේ අපිට දැන් මේ අදහසක් තියෙනවා. දැන් ලෞකික මට්ටමේ අදහස තියෙනවානේ. දැන් ලෝකෝත්තර පැත්තට අවබෝධය ගියාට පස්සේ වැටෙනකොට අපි දෝලණය වෙන්න ඕනේ නිතරම. එහෙන් මෙහෙට මෙහෙන් නැත්තම් අපි හිත මේ පැත්තට අවිල්ලා මෙයාට මේ මුළු ඔක්කොම සම්මුතියට පයින් ගහුවොත් මොකද වෙන්නේ? දානි පොඩ්ඩක්වත් හම්බ වෙන්නේ නැහැ. ඔව් ඔව්. ඔව්. අබැයි මේ මහත්මයා පෙර පිනක් තියෙන කට්ටිය කියන්නේ ඇත්තටම
මම කියන්නේ පෙර පින තට්ටිය අර බුදුහාමුදුරන් කාලේ වගේ පෙර තින ඒ මහත්යගෙන පෙර තින පින කට්ටිය අඩුලු. සර්වඥන් වහන්සේ කාලේට සාපේක්ෂව නම් අඩුයි තමයි. හැබැයි මතක තියාගන්න තාමත් මේ මීතලේ උපදින්නේ පෙර පින් තියෙන කට්ටිය. මතක තියාගන්න ඔයගොල්ලෝ බුද්ධෝපද කාලෙක මේක ඉපදෙන්නේ ඒ හඬ ලබන්න. අපේ වෙනත් ක්‍රම නිසා ඒ දහම් පදය නැති වුණා මිසක්කා පෙර පිනේ අඩුවකුත් නෑ. තවමත් ඉන්නවා මහා ශ්‍රේෂ්ඨයෝ මේ මීතලේ ඇවිල්ලා තාමට මුන් දහමට ඇවිල්ලා වැහිලා තියෙන තාම දහම හොඳට අවබෝධ කරගන්න කට්ටිය ඉන්නේ එළියේ. පැහැදිලිනේ? තාම අතුලට කට්ටිය ආවේ තව බබලෙන්න ඕනි. තව මේක බබලෙන්න ඕනි. තව බබලනකොට මේ කට්ටිය අතුලට ක්‍රමානුකූලව එනවා. හොඳයි. කුමාර තව කාලයක්. ඔව්. මේ කටයුතු කරන්නේ හොඳයි හොඳයි බලමු. ඈ? ඔව්. සමතය දුන්නේ ඒකාග්‍රතාවයක් හදාගන්න. සමාධිය ඉලක්. ඔව්. හොඳයි. දැන් එහෙනම් ඔය සූත්‍ර පිටකයේ පටිසම්පාදයේ දේශනා කරනකොට අවසාන පදේ මොකද්ද? අවසාන පද යුගලේ ජාති පච්චය ඉපදීම නිසා ජරා මරණ දුක් දුම්නස ආදී ධර්මතා සමුදය වෙනවා. සම්භවಂತಿ සමුදය එනද මේ මොහොතේ අපිට එක වෙනවද නැද්ද? වෙනවනේ. ඒ මේ මොහොතේ නේද වෙන්නේ? මේ විද්‍යාමාන වෙන මේ මොහොතේ මොකද්ද මේ මොහොතේ විද්‍යාමාන අහුවොත් ඇත්තටම අපිට මොකද්ද විද්‍යාමාන වෙන්නේ? ජරා මරණ. මොකද්ද අපිට විද්‍යාමාන වෙන්නේ? හරිනේ. දැන් ඔබට මොකද මේ විද්‍යාමාන වෙනවා කියන්නේ? හැමතිස්සෙම අපිට ওই සැප හදාගත්තට ඕක අයිති ජරා මරණ කියන එක දුකට අයිති ධර්මතාවයක්. හරිනේ නේද? හරිනේ. ජරා මරණ තියෙන මොහොතක් පාසා මොකද වෙන්නේ? දැන් බලන්නකෝ ඔය සමුදය ඔය හටගන්න මේ සමුදය තිනව නේද? මේ සමුදය වහා බිඳෙනවනේ. අජ්ජත්තිකව ගන්න අනිත්‍ය වතාරින්න අජ්ජත්තිකව ගන්න මන මනයි මන ධම්මනේ චෛතසිකයි සිතයිනේ. අපි ගමුකෝ සිත කියලා ගමුකෝ. නැත්නම් අපි රූප වේදනා සංඥා සංකාරික ගමුකෝ. ඕක වහා හටගෙන වහා බිඳෙනවනේ. ඉතින් බිඳින දෙයකට කොහොමද කියන්නේ සුඛයි කියලා? සපයි කියන්නේ කොහොමද? ඇයි බිඳිනවනේ? ඒක බිඳිලා යනවනේ. ඒක වෙනස් වෙලා විපරිණාම වෙලා යනවනේ. සදාතනික නැහැනේ. කොහොමද ඒකට සෝමනස්සය සෝමනස්සය කියලා කියන්නේ? ඔබගේ සතුට හොඳයි කියලා ඒක ඔබට පරිහරණය කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඇයි? ඔය හටගත්ත දේ අනිත්‍ය භාවයට පත් වෙනවනේ. හේතු නිසානේ හටගත්තේ ඔය සෝමනස්සයත් ඔය සතුටත්. තප්‍රගාන්ට නෙමෙයි මේ මොහොත දෘෂ්ටියට ඇලෙන්නේ. තප්‍රගාන් නෙමෙයි දෘෂ්ටියට අපි ඇවිල්ලා තියෙන්නේ. වැරදි තන්නා ඒක අපි අවිද්‍යාවට කොටින්ම කිව්වොත් මෝඩකමට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔබ අපි කොහොමද ඔබට තේරවා නේද මං කියන කතන්දරය? දැන් මේ මොහොත සකස් වෙනවා නම් සකස් වෙන දේක තියෙන්නේ මොකද්ද? සකස් වෙන දේ සදාතනිකද? බිඳිනවනේ. ඉතින් ඒක අනිත්‍යනේ. ඉතින් කොහොමද ඕක සුඛ කියන්නේ? තියාගෙන ඉන්න බෑනේ. තියාගෙන ඉන්න පුළුවන් නම් නිච්චන සැපයි. සැපනේ. ඉතින් එක සැරයක් සතුට හදාගත්ත නෝමල් හිටියා. එයාව පාවිච්චි කර කර. ඇයි? ඉතින් ටික තියනවා නේද? ඉතින් ඇසුරු කරමුකෝ ඉතින්. ඕ වෙලාවක් දාලා හොඳ සැප ටිකක් හදාගත්තා. සැප පැක් එකක් හදාගත්තා. ඒ සැප පැක් එක පරිහරණය කරමින් ඉන්නවා. දැන් මොකෝ බැරි? අනිත්‍ය නිසාර හදාගත්ත සැපයි කියන ඒක මොකක් කියලා යනවද? ඒක අනිච්ච භාවයට පත් වෙලා යනවා. අන්න ඒකයි මේ ජීවිතයේ තියෙන ප්‍රශ්නේ. අනිච්චයි. මොකද මේ වර්තමාන ගොඩනැගීම හේතු නිසා හටගත්ත නිසා කියන්නේ හේතු නිරුද්ධ වෙන නැති වෙන නිසා ඒක
අනිච්චයි. අනිච්ච නං නිකන් දුකයි කිව්වේ නෑ. අනිච්ච නං දුකයි. අනිච්ච නං දුකයි. නිකන් දුකයි කිව්වේ නෑ. අපි අපිට මේ සූත්‍ර පිටක යන යන අනිච්ච නං දුකයි. දුක නං කියනවා ඊළඟ පදෙත් ගාලා කියනවා අනාත්මයි කියලා. හරිනි? ආන්න මේ වර්තමාන ගොඩනැගීමේ ස්වභාවය. හේතු නිසා හටගත්තා නම් යමක් අනිච්චයි දුකයි. එහෙනම් ඔය ජරා මරණත් හත හතකට ඒවත් අනිච්චයි දුක්ඛයි අනාත්ම. සතුටක් ආව නුවණක් ආවත් ඉතින් බලන්නක ගොඩනගා ගන්න වෙහෙසි විලා ගොඩනගා ගන්නා වූ සෑම ධර්මතාවයක්ම ඔක්කොම මොකක් වෙනවද? ඒක ස්වභාව දහම. ඒක ස්වභාව දහම. ඒක හැටි එහෙමයි. කවදාවත් නිච්ච කරගෙන සතුට ඒක තියාගෙන ඉන්න බෑ. අපේ කැමැත්තට අපිට ඕන විදිහට මේ ධර්මතා තියන් ඉන්න බෑ. මොකද ඒ කාය ලක්ෂණයක්ද? ඒ ධර්මතාවල පොදු ලක්ෂණයක්. එහෙනම් ඒක අනිච්චතාව. මේ අනිච්ච කියන අනිච්චතාව කියන එක කාට අයිති, කාට උරුම, කා ළඟ තියෙන ධර්මතාවයක්ද? අර සමුදේවන හැම ධර්මතාවයකටම උරුම වෙච්ච, අයිති වෙච්ච ගුණයක් තමයි අනිච්ච දුක්ඛ අනත්ත. ඒක බාහිර වෙන්න පුළුවන්, අජ්ජත්තික වෙන්න පුළුවන්, අතීත වෙන්න පුළුවන්, වර්තමාන වෙන්න පුළුවන්, අනාගත වෙන්න පුළුවන්, දුර වෙන්න පුළුවන්, ළඟ වෙන්න පුළුවන්, හීන වෙන්න පුළුවන්, ප්‍රණීත වෙන්න පුළුවන්. ඕනෑම ආකාරයක ධර්මතාවයක් අනිච්චයි දුක්ඛයි අනත්ත. ඔව්. ඔව්. වර්තමාන මොහොතේ ඒක ඉවරෙම නැති වෙන එකේට අර තියෙන ටික කොහොමද වෙන්නේ? ඒ කියන්නේ? නෑ මෙහෙම දැන් ඔබ හිතනවානේ කකුල රිදෙන හින්දා දැන් ඔබට දුක තේරෙනවා. ඔබගේ ව්‍යායාමයේ තමයි දුක කකුල රිදෙන දුක නිසා කකුල දැන් වෙන ඉරියව්වකට ගෙනාවා. අන්න දුකේ වෙනත් ආරම්භයක්. ආයි ඔය කකුල මොකක් වෙනවද? ඒ කියන්නේ එතන සැපේ ආරම්භයක් නෙමෙයි දුකේ ආරම්භය. හරි නේද? දැන් ඉරියව්ව මෙහෙම තියෙනවා, ඉරියව්ව මෙහෙම කර සැප. සැප තමයි. හැබැයි ඒක සැපේ ආරම්භයක් නෙමෙයි නෝනි. දුකේ ආරම්භයක්. ඒක ආයි කොයිලාවක හරි ආයි ඉරියව්වකට මාරු වෙනවා. අපි 요거 දාගත්තේ කොහොමද දැන්? ඔව්. වර්තමාන මොහොතේ ඇතිවෙච්ච සැනින්ම නැති වෙනවා නම් අර අතන ටිකක් කියලා හරි සැප තිබුණ කොහොමද අපි? ඕ ටිකක් කර අනේක ආස්වාදයක් තියෙනවා. අර කියන්නේ අර සෝමනස්ස බව. ඒකේ ආස්වාදයක් තියෙනවා. ආස්වාද ගතියක් නෑ කියනවා නෙමෙයි. ඒ සන්තතිය තුළ ආස්වාදයක් තියෙනවා. දැන් ඔයා මාරු කරන ඉරියව්ව. ඉරියව් මාරු කරනකොට පෙරයකට සාපේක්ෂව. පෙරයකට සාපේක්ෂව විතරයි ආ. සැප සංඥාවක් ආවා. දැන් ඒක තවම සන්තතියක් විදිහ නැති වුණේ නේ. අන්නේ අදහස දැන් හිතනවා. දැන් ඉතින් සැපයි. සන්තතිය න්‍යාය. සන්තතිය ඒකත් යනුව. ආන සැප සංඥාව තියාගෙන ඉන්නවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? හරිද? කොහොම වුණත් අපේ ව්‍යායාමයේ තියෙන්නේ මොකක් ඇතුලේද? දුක ඇතුලේ. දුක අපේ මේ හැම ව්‍යායාමයක්ම තියෙන්නේ හැම ක්‍රියාවක්ම තියෙන්නේ දුක ඇතුලේ. පැහැදිලිනේ? ඔව්. දුකයි. නෑ ඒ කියන්නේ මේ සාමාන්‍ය අපේ ජීවිතේ නම් මේ දුක් සම්භවය. මේ සාමාන්‍ය අපේ ජීවිතේ නම් මේ දුක් සම්භවය. ආර්ය න්‍යාය ධම්ම නම් මේකට. අන්න සැප ලැබීමට નિયමිතයි.
හරි සැප ලැබීමට හැබැයි ආර්ය න්‍යාය දැම්මේ නැත්නම් ආර්ය ක්‍රමවේදය මේකට ඇතුළ කර නැත්නම් ආර්යයන් වහන්සේලා ඇසුරු කරේ නැත්නම් මේක දුකම තමයි. ආර්යයන් වහන්සේලා කියන ඕක කොහොම පරිවර්තනය කරගන්නද? ඕක පුළුවන් සදාතනික සැපයක් බවට ක්‍රමානුකූලව පරිවර්තනය කරගන්න කියලා ආන දේශනාව දර්ශන ඥානයේ දෙනවා. මොකද්ද? දර්ශන ඥානයේ දෙනවා. දර්ශන ඥානයේ දුන්නාට පස්සේ ක්‍රමිකව පුළුවන් සදාතනික සැපයක් බවට මේ પરම්පරාව පත් කරගන්න. නැත්තම් සමුදය වෙලා තියෙන්නේ මොනවද? ඉපදිලා තියෙන්නේ මොනවද? දුකමයි. හරිනේ? ආර්ය දුක කියන්නේ දුක් ආර්ය සත්‍ය අවබෝධ වුණොත්. ඔව්. ඔව්. අන්න හරියෝ. අන්න හරි. ෂණක ෂණේ මාත්‍රේ. ඒක තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය කියන්නේ. ඒක සියුම්. හරිනේ? හරි. ඒක තමයි. හොඳයි. දැන් ඔබට තේරෙනවා දැන්? හරි. දැන් මේක මොකද්ද අපි අවසානයේ කතා කළේ? ඔව්. ජාතිපත්‍ය ජරා මරණ මෙතන තියෙන නේද? මේක තමයි ජාතිපත්‍ය. හැම මොහොතක්මනේ ජාතියක් වුණා කියන්නේ මේ ජාතියක් වුණා කියලා දැන් මෙතනදි කතා කරන්නේ ඇත්තටම දැන් මේ මොහොතේනේ දැන් බුදු කෙනෙක් කියන්නේ දැන් ඔබට බුදුහාමුදුර දැන් ඔබට කියන මේ මොහොතේ දැන් මේ ජාති වුණා මල ජරා මරණ දැන් මේක ජරා මරණ වුණා මේ ජාති ජරා මරණ හරිනේ මේ මොහොතට සාපේක්ෂව ගන්න පුළුවන් ඒ වගේම ඒක විස්තර කරනකොට සාරක්ෂණ වහන්සේ ජරා මරණ කියනකොට බුදුහාමුදුර කියන්නේ මේ සන්තතිය මූලික වශයෙන් කියන මුලින් කියන මේ සන්තතියේ තියෙන එයා වයසට යන එක එයා ජරාවට පත් වෙන එක අන්න ඒක තමයි ජරාවට පත් වෙලා දිරලා ගිහිල්ලා කේස් ලෝන් ඒවා මෙවා රැලි වැටිලා නේද මොකද එන්නේ අන්තිමේදී මරණයට පත් වෙනවා එහෙනම් සූත්‍ර පිටක සාමාන්‍ය සූත්‍ර පිටක දේශනාවක ජරා මරණ කියනකොට අර්ථය උන්වහන්සේ මෙතනත් ගා ගන්නවා. ඒ කියන්නේ මෙන්න මේ සන්තතියම මොකක්ද වෙනවද? ජරා සන්තතිය අර්ථයෙන් ජරාවටපත් වෙනවා. ඒ කියන්නේ එතනදී කියන්නේ මේ අපි දිරල යන එක ගැන. මේ තරුණ කෙනෙක් දිරල යන එක ගැන. මූලික වශයෙන් යම් මට්ටමකට උදේ මෙයා අත්තංග මොකක්ද අත්තංගමේ වෙලා උද්‍යංගමේ වෙලා අත්තංගමේක හටගෙන නැති වෙලා යන එක ගැන කතා කරන්නේ. ඒක තමයි සාමාන්‍යයෙන් අර්ථකථනය ගන්න. ඉතල හිතන්න යන්න එපා. ඔගොල්ලෝ හිතන්න සූත්‍ර පිටකයේ anu අවසාන පදයෙන් අපි ගත්තොත් එහෙම මොකද්ද? ජාති පච්චය ජරා මරණ. මේ කියන්නේ මොකද්ද? දිරල යන බව. දිරලා ගිහිල්ලා මැරෙනවා. හරි නේද? ඒ භව නේද අපිට දැන් මේ බුදු කෙනෙක් කියන්නේ පණිවිඩි? සූත්‍ර පිටකේ සාමාන්‍ය අදහස. හරි නේ? මේ මෙයා මේ ලෝකෝත්තර භවයට පැමිණිච්ච කෙනෙක් එහෙම නෙමෙයි. මේ මූලික අදහස මේ කියන්නේ. ඒකයි වැදගත්. මම මූලික අදහස. හැබැයි මෝරච්ච එක්කෙනෙකුටම කියන්න අවශ්‍ය? එයාට නෑ. ඇයි? එයා දන්නවා. එයා මීට වඩා සියුම්. අන්න හරි. 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 එතකොට ඊට පස්සේ දැන් මේ පදයට සාපේක්ෂව දැන් මේක තේරුණානේ? ආ? අනේ. හරි. ඔව්. නැ විශේෂයක් නැහැ. පංච උපාදානස්කන්ධේ කතා කරනකොට සාමාන්‍ය අර්ථයක් ගේන දෙන්නේ. සූත්‍ර පිටකේ කතා කරන්නේ සංකතිය විදිහට සත්‍යාගේ මරණය. ඔව්. ඒ කියන්නේ ලැබෙන දුක. ඔව්. සංකීතර පංච උපාදානස්කන්ධයක් මේක ඇතුලේ කියන්න පුළුවන් වුණත් කියන්නේ නැහැ සූත්‍ර පිටකේ හින්දා. සාමාන්‍ය විදිහට කියනවා මේක. ඔව්.
උදාශක තුනක් තියෙනවානේ. ඔව්. උපාද තිති භංග. ඔව්. උපාද ජාති තිති ජරා භංග මරණ. ඔව්. ජාති ජරා මරණ. ඔව්. ජාති දුක්ඛ ජරා දුක්ඛ මරණ. ආ මේක මොහතකට. අන්න ඒක මොහතර ගන්න. ඒක මොහත ඒක එන්නේ පරිණත වුණාට පස්සේ. පරිණත වුණාට. ඒක ලෝකෝත්තර සම්මාදිට සාපේක්ෂව එන්නේ. ලෝකත සම්මාදිට්ඨිය. එතනට තමයි එන්නේ. දැන් මෙහෙ ඉගෙන ගත්තට පස්සේ එයාට යන්නේ කොහෙද? ලෝකෝත්තර. එයා මෙතනට එනවා. හරිනේ? දැන් ඔබ දැන් අපි කියවනේ මේ හැම සමුදයකම ලක්ෂණ තුනක්. මොකක්ද ඒ ලක්ෂණ තුන? අනිච්ච. ඇයි අනිච්ච කියන්නේ? සකස් වුණා නම් අනිච්චයි. හේතු වලින් හටගත්තා නම් අනිච්චයි. එහෙනම් මේ හැම දෙයක්ම හටගන්නේ මොකෙන්ද? එහෙනම් මේ හැම එකම පෞද්ගලික ලක්ෂණ ටිකක් තියෙනවා කියන්නේ. අනිච්ච, දුක්ඛ, අනාත්ම කියන. ඒ කියන්නේ ඒක ධර්මතාවයක තියෙන පෞද්ගලික ලක්ෂණ. කොච්චර ධර්මතාවයන්ගේ තියනවද අහනවනම් එහෙම පරමාර්ථ වශයෙන් ගත්තොත් එහෙම සියලු සංස්කාර ධර්මයන්ගේ තියනවා ඒ ලක්ෂණ. හරිනේ? සියලු සංස්කාර ධර්මයන්ගේ තියෙන. හරි නේද? සියලුම සංස්කාර ධර්මය අනිත්‍ය දුක්ඛයි අනාත්ම. ඔව්. පරමාර්ථ අනාත්ම. පහදිලිද මේ කතාව? ඒ කියන්නේ මේ ඔයගොල්ලන්ගේ පෞද්ගලික ලක්ෂණයක්, පෞද්ගලික ලක්ෂණ තමයි මොකද්ද? අනිච්චතාව, දුක්ඛතාව, අනාත්මතාව. මම නිකන් ඔයගොල්ලන් මේ සිංහල භාෂාවෙන් කිව්වේ ඒක. අනිච්ච නෑනි නෑනි. එහෙනම් කමන්නේ. අනිච්චතාව මොකද්ද? අනිච්චතාව දුකතා. ඒ කියන්නේ මොකද? ඒකට ඒ පොකුරේ ඒ ගොඩ නැගෙන එකේ තියෙන ලක්ෂණ. ඒක අපිට අදාළද? ඒක අපිට නවත්තන්න පුළුවන්ද? එන ඒක මොකද්ද? ඒකේ මූලධර්මය. ඒක න්‍යායන් මත. ඒ ලෝ විශ්ව න්‍යාය ඒක තමයි. බුදු කෙනෙක්ට කියන්න බෑ මට පාලන දැන් බුදුහාමුදුරට කියන්න බෑ මගේ චිත්ත පරම්පරාව නිච්ච වේවා කියන. මගේ රූප කැඩෙන්නේ නැතුව තියෙන්න පං කියලා කියන්න බෑ. මොකෝ ඒ? ප්‍රාතිහාර්ය පාලවත් ඒක නවත්තන්න බෑ. නිරෝධ කරන්න පුළුවන්. උදාන කරෙන්න පුළුවන් අර වෙනකම දාලා. හැබැයි මේ සන්තතිය මෙහෙම හැටි වෙන එක නවත්තන්න බෑ. නිරෝධය කියලා අදහස් කරත් ඒත් මෙතන හට ගන්නවනේ. ආයි නැවත ඉපදෙන්නට සම්බන්ධයක් නැහැ කියලා කියන්නේ. හොඳයි. දැන් ඔබ හිතන්න. එහෙනම් මේ හැම එකම තියෙන මොකද්ද? අනිච්චතාව. මොකද්ද තියෙන්නේ? එහෙනම් අනිච්චතාවක් කියන එකක් කියන එකත් එක්ක අනිච්චතාව කියන එක, අනිච්ච භාවය කියන එක, අනිච්ච කියන එක විස්තර කරන්න පුළුවන් හොඳමම කාරණේ මොකද්ද? හේතු නිසා හටගත් බැවි. මොකද්ද? හේතු නිසා හටගත්. හරිනේ? අනිච්ච තමයි. අනිච්ච තමයි. එච්චරයි. අනිච්ච ඒක බින්දෙනවාම තමයි. නිවන ඇරින් අනිත් ඔක්කොම බින්දෙනවා. අන්න හරි. දැන් ඉතින් සෝමනස්සයාව සතුටු තමයි. පස්සට කොටේ තිබ්බා. ඒක ආස්වාදයක් තියෙනවා තමයි. මොකද්ද ප්‍රශ්නේ? ආස්වාදයක් නෑ කියනවා නෙමෙයි තියෙනවා තමයි. පැහැදිලිනේ? එහෙමයි ගන්න. පයින් ගහන්නේ නැක පාට. හැම දෙයකටම පයින් ගහන්නේ. ඒක ධර්මතාවයක් විතරයි. හොඳයි. එහෙනම් මේ කතා කරන්නේ අනිච්චතාව, දුක්ඛතාව කියන ඒවා දැන් ඒවා කාට අයිති දේවල්ද? ඒ සකස් වෙච්ච, ගොඩනැගිච්ච ධර්මතාවල එක්තරා ලක්ෂණ ටික. නේද? එහෙනම් මතක තියාගන්න ඕනේ මොන සමුදියේ වුණා මොන සමදේ වුණත් ඒක ටිකක් ගැඹුරුයි. කොයි සමදේ වුණත් හැබැයි සූත්‍ර පිටකයේ සමුදේ කියන්නේ මේ සමුදේ, ලෝක සමුදේ. මෙයා මොකද්ද? සූත්‍ර පිටකයේ සමුදේ කියන්නේ ලෝකයේ සමුදේ කියන්නේ මොකද්ද? සිත කහවට ගැනීම. රූප වේදනා
මේක සමුදේ. හරිනේ? මේක අපිට ඕනේ සූත්‍ර පිටකේ වශයෙන් මේක සමුදේ. මේක නූණින් දැක්කනම් හරි. දැන් එළිය මලක් පිපෙනවා. ඒක මේකට අදාළද? අරමුණුනෙත් නැහැ. එළිය මල් පිපෙනවා. ධර්මතාවය. ධර්මතාවයන්ට සාපේක්ෂව මේකත් මේවත් සමුද නැවිද? අන්න පැහැදිලිනේ. අන්න බලන්න බුදු කෙනෙක් කියන්නේ මොන සමුදියක් ගැනද දැන් කියන්නේ? මේ සමුදිය අල්ලන්න කියලාද කියන්නේ? මේ ඕනේ නැති Google වල කන්න දාගන්න එපා බොලාට මේව කරන්න. මම කියන්නේ අල්ලපන්. මේ සමුදිය. කොමන සමුදියද? රූප වේදනා සංඥා සංකාර සමුදිය කොහෙද? මේ සමුදිය වෙන්නේ නැද්ද? වෙයි. ඒවා විශ්ලේෂණය කරන්න යන්න ඕනේ නැහැ. මෙතන සමුදිය නතර වුණා නම්, නිරෝධ වුණා නම්. හැබැයි මේ සමුදිය අල්ලනකොට මෙයාවත් ආවරණය වෙනවා. ඇයි? ආ ඔය තියෙන්නේ ආරම්මණයනේ දැක්ක නේද? ඒක ආරම්මණයනේ යාවත් ගන්නෙත් නැහැ. නමුත් ආරම්මණ විශ්ය ඇතුලේ මෙයාවත් අයින් වෙලා නැහැ නේ රංගමත්. හරිනේ. හැබැයි කියන්නේ මොකක්ද? ඇතුල සමුදය. හැබැයි චතුරාර්ය සත්‍යයේදී සියලු සමුදයෝ දුක්ඛාර සත්‍ය ඇතුලේ තියෙනවා. මොකද්ද? සියලු ගොඩ නැගීම්, සියලු ගොඩ නැගීම් දුකටත් අයිති දාලා තියෙන්නේ. ඒ කියන්නේ සියලුම යම්තාක් පරමාර්ථ ධර්මතා තියෙනවාද? ඒ ඔක්කොම යම්තා සංකත තියෙනවා නම් ඒ ඔක්කොම දුක්ඛ ආර්ය සත්‍ය ඇතුලේ තියෙනවා. හරිනේ? හරිනේ? ඒක. ඊට පස්සේ එතෙන්ද සමුදය ආර්ය සත්‍යයට සමුදය ආර්ය සත්‍ය කියනකොට විශේෂයෙන් ගන්නෙ මොකද්ද? තණ්හාවත් එක්ක උපදිනව. හරිනේ? දුකට අයත් නම් සියලුම ධර්මතා. ඒ ආර්ය න්‍යාය කියන්නේ මොකද්ද? අඩුවක් නැතුව බුදු කෙනෙක් අතීත වර්තමාන අනාගත සියලු ධර්මතා ආවරණය කළා, දේශනා කළා, සම්පූර්ණ කළා. ආය අඩුවක් ආර්ය න්‍යායක් නේ. ආර්ය න්‍යායත් අඩුපාඩු තුනොත් එහෙම මොකද්ද වෙන්නේ? කවුද ඒව හදන්නේ? වෙන බුදු කෙනෙක්ද? එහෙම නැහැනේ. වෙන බුදුර වෙලා තව බුදුරෙගේ බණ හදන්න යන්නේ අඩුපාඩුවක් නැතුව කියන්නේ කියන්නේ. ඒක ටික සංකීර්ණයි. ඒ කාරණේ ඉතර ඕනේ නැහැ. දැන් අපිට මේක තේරුණාද? එහෙනම් මේ හැම සමුදයක්ම, හැම උදයක්ම, හැම හටගැනීමක්ම, හැම සංකතයක්ම අනිච්ච, දුක්ඛ, අනාත්ම ධර්මතා ලක්ෂණ වලින් යුක්තයි. හරිනේද? බුදු කෙනෙක් දේශනා කරනවා මම කියපු දර්ශනය දැම්මොත් මෙන්න මේ උත්පාද සඳහා ඔබගේ ඔබට මම කියපු දර්ශනය ඇති කළොත් මම මේ කියන්නා වූ සම්මාදිට්ඨි දර්ශනය ඇති කළොත් දාන්නෙත් වෙන දෙයකට නෙමෙයි දාන්නෙත් මේ හටගත් එකටම තමයි මේවා උපදින්නේ කොහෙද මේ දර්ශන ඥානෙ උපදින්නේ එළියේද නෑ මේ සන්තතියම තමයි සිතේමනේ උපදින්නේ මෙන්න මේ දර්ශන ඥානෙ මෙන්න මේ උදයත් එක්ක මේ 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 සමුදේ වුණොත් මේ දර්ශන ඥානෙ මේක උදේ වුණොත් මේක හටගත්තොත් උඹට පුළුවන් අනිච්චතාව අවබෝධ කරන්න. ඒක වෙනස් කතාවක්. ඒක මොකද්ද කියන්නේ? ඒක වෙනම එකක්. අනිච්චතාව වෙනම එකක්. අනිච්චතා අවබෝධය කියන්නේ තව එකක්. අනිත්‍යතාව අවබෝධය සිද්ධ කරන්නේ මොකෙන්ද? ආර්ය න්‍යායට අසිරු වෙලා නුවණින්. ඒක කරන්නේ මොකෙන්ද? අනිත්‍යතාව කියන්නේ එතකොට ස්වභාව ධර්ම ඒක. ඒ ස්වභාව ධර්ම අවබෝධ කරගන්න මෙවලමක් දෙනවා බුදු කෙනෙක් ඇවිල්ලා. මොකද්ද ඒක? ප්‍රඥාව. ඒක මොකද්ද? එහෙනම් දර්ශන ඥානය කියලා අපි වඩවන්නේ මොකද්ද? ප්‍රඥාව. එහෙනම් ප්‍රඥා ආලෝකයෙන් පුළුවන් අනිච්ච දුක්ඛ අනත් අවබෝධ කරගන්න. අවබෝධ කරන්නේ මේ ලෝකයේ විද්‍යාමාන වෙන දෙයක්. මොකද්ද විද්‍යාමාන වෙන්නේ? අනිච්ච
දුක්ඛ අනත්ත ධර්මතා විද්‍යා මානයි. අන්න ඒක තමයි නුවණින් අවබෝධ කරන්නේ. විද්‍යාමාන ධර්මතාවයෝ අනිච්ච දුක්ඛ ධර්මතාවයන්ගෙන් යුක්තයි. ඔව්. ඒක අවබෝධ කරන්නේ කොහොමද? ප්‍රඥාවෙන්. ඒ ප්‍රඥාව ගොඩනගන්නේ කොහොමද? සර්වඥන් වහන්සේගේ දහම ක්‍රමිකව අසුරු කරලා. එතකොට සිතට ඒක අවබෝධ වෙනවා. ආලෝකේ ප්‍රඥා ලෝකේ පහළ වෙනවා. මෙතන ලක්ෂණ ටික යාට වැටහෙන්නට පටන් ගන්නවා. මේවා සකස් වෙන දේවල් නේ. මේවා දුකට ඇති දේවල් නේ. මේවා අනාත්ම දේවල් නේ කියලා වැටහෙන්නට පටන් ගන්නවා. දැන් පැහැදිලිද කියන්නේ? එහෙනම් මෙන්න මේ සෑම සමුදේකම තියෙන අනිච්ච දුක්ඛ අනාත්ම කියන්නේ එයාගේ මේ ඉන්බිල්ඩ් වෙච්ච ඇතුලේ තියෙන උදේ වෙච්ච එක්තරා පෞද්ගලික ලක්ෂණ ටික. ඒක කොහොම ඒක අපේ හැමෝගෙම හැමදෙස්සෙම තියෙනවද? නෑ. ඒ මොකද හටගන්නේ? හැමතිස්සෙම සමුදේ වෙන හැම ධර්මතාවයක්ම තියෙනවා. ඒක අජ්ජත්කද බාහිරද කියලා? නෑ. විශේෂයෙන්ම අපිට කියලා තියෙන්නේ උඹ එළියෙන්න් හොයන්න ගිහිල්ලා ඕක හොයලා කරන්න හම්බ වෙන්නේ හරිපං ඇතුළට සියෙන් ඉන්න ඔය හට ගන්නා වූ රූප වේදනා සංඥා සංකාර පිළිබඳව ඔබට අහු වේවි අනිච්ච දුක්ඛ අනාත්ම ධර්මතා ස්වභාවය. හරිනේ? ඊට පස්සේ එහෙම හම් වුණාට පස්සේ අවබෝධ වේවි එළියයි ඇතුළයි දෙකක් නෙමෙයි ඔක්කොම මෙහෙම තමයි කියලා. පැහැදිලිනේ? මේවා පැහැදිලි වෙන්නේ ක්‍රමානුකූලව මේක අදහස් ගත්තොත් තමයි ආ. එහෙම නැත්නම් මේ අවබෝධ වෙනවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. ලේසි නෑ මේ අවබෝධ කරගන්නවා කියන කාරණය. හොඳයි. දැන් අපි මොකද්ද අදහස් කරගත්තේ? අනිච්ච දුක්ඛ අනාත්ත. ඒ කියන්නේ මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන පරිශ්‍රණය කරන්නේ පරිශ්‍රණයට භාජනය කරන අවයවය මොකක්ද? රූප වේදනා සංඥා සංකාර කියන ගොඩනැගීම. ඒක තේන්නේ මොකද්ද? අජ්ජත්තික ලෝකය. අජ්ජත්තික ඒ කියන්නේ මේක පරිශ්‍රණය කරන්න එළියට යන්න ඕනේද? නෑ. මේක පරිශ්‍රණය කරන්න මොකක්ද ගන්න කියන්නේ? තමම්මයි නේ. පරිශ්‍රණය කරන්න ගන්න කියන්නේ තමාව. තමාගේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර හේවත් ඒක සකස් වීම කියන එක තමයි කියන්නේ නේද? එහෙනම් ඒක එහෙනම් ඒ හැම උදයක්ම හැම ගොඩනැගීමක් මොකකටද අදාළද? අනිච්චයි දුක්ඛයි අනාත්මයි. පැහැදිලි නේද? අන්නේ අවබෝධය එන්නේ එතන. දැන් මේකෙදි ඇත්තම දැන් මේවායේ පෞද්ගලිකව මේවා ආවරණය වෙලා තියෙන්නේ මොනවෙන්ද? ලක්ෂණ තුනකින්. අනිච්ච දුක්ඛ අනිච්ච දුක්ඛ අනාත්ත කියන්නේ රූපද? චෛතසිකද? පරමාර්ථ ධර්මදේව. දැන් මං අහන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන්නේ රූපද රූපද චිත්තද චෛතසිකද නිබ්බානද? පරමාර්ථ ධර්මතාවල සංකත පරමාර්ථ ධර්මතාවයන්ගේ ලක්ෂණ තුනක් දෝනි. ඒවා පරමාර්ථ නෙමෙයි. ඒවා මොනවද? ඒවා පරමාර්ථවල ලක්ෂණ. දැන් අනිච්ච කියලා පරමාර්ථ ධර්මයක් තියෙනවද? එහෙමනම් මේ පරමාර්ථ ධර්මතා සමුදේ වෙනකොට නැත්නම් මේවා ගොඩ නැගෙනකොට ඒවැය තියෙන ලක්ෂණද? ඒවැය තියෙන ස්වභාව ලක්ෂණ. ඒවැය තියෙන ස්වභාව ලක්ෂණ. ඒක විශේෂ පරමාර්ථ ධර්මයක්
නෙමෙයි සෑම පරමාර්ථ ධර්මයකම නිවන හැර තිබෙන ලක්ෂණ. දැන් පැහැදිලිද? දැන් පැටලුන්නේ නැද්ද? නැත්නම් ඔක්කොම පැටලුනාද? ඈ මොකද්ද තියෙන දෙය? අනිච්ච තියෙන දෙය? අනිච්ච තියෙන දෙයක් වෙන්නේ කොහොමද? අනිච්ච කියන්නේ ලක්ෂණයක්. අනිච්ච අනිච්චතාවය කියන්නේ ලක්ෂණයක්. ඒකත් කොහොමද ගොඩනැගෙන්නේ? අර හේතු ධර්මතා ගොඩනැගෙනකොට පරමාර්ථ ධර්මතා පොකුර ගොඩනැගෙනවනේ. ඒකේ තියෙන මොකද්ද? ලක්ෂණ ටික. දැන් අපි හිතමු ගිනි ගොඩක් ගන්නකොට ගිනි ගොඩේ අපිට එක්තරා විදිහක ප්‍රධාන අවයව වෙන් කරන්න පුළුවන් නේද? ගිනි ගොඩේ ප්‍රධාන අවයව වෙන් කරන්න ආලෝකය ඒවා ප්‍රධාන ලක්ෂණනේ. හරි නේද? ඒවා ප්‍රධාන. ඔය ප්‍රධාන ලක්ෂණ වලට අමතරව නුවණින් විමසන කෙනෙකුට, පර්යේෂණාත්මක විමසන කෙනෙකුට ඔයිට අමතරව ඕකෙන් ප්‍රධාන වෙනත් ලක්ෂණ නැද්ද? අනිත් ලක්ෂණ නෙවෙයි මං කියන්නේ. විද්‍යාඥයෙකුට හොයන්න බැරිද? ඒගොල්ලෝ කියයි ඔය ඔක්කොටම වෙනස් වේවා. පැහැදිලි නේද? එහෙනම් අර ප්‍රධාන දේවල් ප්‍රධාන ගුණ වලට අමතරව අතිශය සියුම් ගුණක් තියෙනවා. අන්න ඒ වගේ තමයි ඔය රූප වේදනා සංඥා සංකාර දෙක පහළ වෙනකොට එතන තියෙන ලක්ෂණ තුනක් තමයි අනිච්ච දුක්ඛ අනාත්ත කියලා කියන්නේ. දැන් පැහැදිලිද? ඒ කියන්නේ දැන් ගිනි ගොඩක් පත්තු වෙනකොට ඔය අපි කියන පහට අමතරව තවත් සියුම් අපට හිතා ගන්නවත් බැරි සමහර විට නුවණ ඇති විශාල දරුණු සම්භාරයක් තියෙන විද්‍යාඥයෙකුට පමණක් තේරෙන දේවල් නැද්ද? තිය අපි දන්නේ නැහැ. විද්‍යාඥයෝ මේ හොයාගෙන අතිශය සියුම් ධර්මතා ගැන කතා කරනවා නේද? සියුම් දේවල් ගැන. ආන් මේ වගේ ගුණ ටිකක් තියෙනවා. එහෙනම් මේ පරමාර්ථ කිව්වේ මොනවද? ඇත්තටම පරමාර්ථ කියන්නේ මේ විද්‍යාමාන ධර්මතා ටික. ඒක විද්‍යාමානයි. එතකොට ලක්ෂණත් විද්‍යාමාන නෑ කියනව නෙමෙයි. ඒක වෙනමම තවත් සියුම් ගුණ ටික. ඒක ප්‍රඥප්තියක් නෙමෙයි. පනෝගත්ත දෙයක් නෙමෙයි. මොකද්ද? දැන් දේශය කියන්නේ ප්‍රඥප්තියක්ද? නෑනේ. දේශය කියන්නේ විද්‍යාමාන දෙයක් නේ. ඇයි? ඒක සකස් වෙච්ච විද්‍යාමාන ධර්මතාවයක් නේද? අන්න ඒක තවත් සිවුම් ගුණයක් තමයි අනිච්ච දුක්ඛ අනාත්ත. ඒක දේශයේත් තියෙනවා, ඒක ප්‍රඥාවෙත් තියෙනවා. සියලුම සංස්කාර ධර්මයන්ගේ තියෙන පොදු ලක්ෂණ හතරක් තමයි අනිච්ච දුක්ඛ අනාත්ත. එන සියලු පරමාර්ථ ධර්මයන් හි තිබෙන පොදු ලක්ෂණ තුනක් කියන්නේ නිවන හැර අනිච්ච දුක්ඛ අනාත්ත. එතකොට මිස් ලෝකෝත්තරව ගා ගන්නත් එපා ඈ. දල වශයෙන් ඈ. අනේ ලෝකෝත්තරව ගා ගන්නත් එපා. දැන් තේරුණාද ප්‍රශ්නේ? එහෙනම් දැන් මට කියන්න අනිච්ච දුක්ඛ අරමුණු වෙනවා කියන කෙනෙකුට මේ මනසින් මෙයා භාවනා කරනකොට මෙයා සියුම්ව මනස හදනකොට අනිච්ච දුක්ඛ අනාත්ම අරමුණු වෙනවා කියන්නේ ප්‍රඥප්තියක්ද? ඒක නුවණින් කරන්න පුළුවන් විශේෂ වැඩසටහන. ඒක අවබෝධයක්. ඒක ප්‍රඥාවට අරමුණු වෙන අවබෝධයක්. අපිට හැමෝටම තියෙනවා ඒවා. මේ විදිහට දර්ශන ඥානය හදනකොට ඕකේ උපදින අනිච්ච දුක්ඛ අනාත්ම අරමුණු වෙච්ච සිත් අපිට තේරෙන්නේ නැහැ. හැබැයි මේ දර්ශන ඥාන වැඩපිළිවෙල ඇතුලේ අපිට නොතේරෙන සිද්ධියක් වෙනවා. මොකද්ද සිද්ධිය? ප්‍රඥාවෙන් මොකද්ද බලව කරන්නේ? අනිච්ච දුක්ඛ අනාත්ත ධර්මතා අරමුණු කරනවා
අවබෝධ කරනවා. දැන් පැහැදිලිද? මොකද්ද වැඩපිළිවෙල? මොකද වැඩපිළිවෙල? දර්ශන ඥාන වැඩපිළිවෙල. දර්ශන ඥානයට අනුව කියනවා හැසිරෙන්න සතර සතිපට්ඨානි. මොකද්ද අභ්‍යන්තර ප්‍රතිඵලය? අනිච්ච දුක්ඛ අනාත්ත විදිහට ධර්මතා අරමුණු වීම. හොඳයි. දැන් මොකද්ද උනේ? අපි දැන් ගත්ත අදහස මොකද්ද? පරමාර්ථ ධර්මතාවල නිවන හැර පරමාර්ථ ධර්මතාවල මාත් එක පාට බැලුවා මේක. හරියට පරමාර්ථ ධර්මතාවල තියෙන ලක්ෂණ තුනක් කියන්නේ. ඒක පරිශ්‍රණය කරන ප්‍රධානම මෙවලම කියන්නේ. ඒක අල්ලගන්න ප්‍රධානම ධර්මතාවය මොකක්ද? එයාව දැනගන්න ප්‍රධානම ධර්මතාවය. ඒ දර්ශන ඥානෙනුත් ඒ කෘත්‍යයිති කාටද? ප්‍රඥාවට. ප්‍රඥාවට තාජලිනේ. එහෙනම් මොකද්ද අපි මේ දර්ශන ඥානෙන්, දර්ශන ඥානෙ නිසා වැඩෙන ප්‍රධානම බෝධිපාක්ෂික ධර්මය? ප්‍රඥා. බෝධිපාක්ෂික කියන්නේ බෝධිය කියන්නේ දර්ශන කෙලවරේ අවබෝධය. මේ අවබෝධය ලබන්න මේ වැඩෙන ප්‍රධානම ධර්මතාවය මොකද්ද? දර්ශන ඥානෙ ප්‍රඥාව. දැන් වෙනද හිතන විදිහ නෙමෙයි දැන් අපි හිතන්නේ නේ. දැන් අපි හිතන ක්‍රමය වෙනස් නේද? ආ? වෙනස්ද නැද්ද? වෙනස් නේ. අපි හිතන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස්. හරි නේද? හරි. එහෙනම් දැන් ඔබ දන්නවා මේ ජරා මරණ දුක් දොම්නස් මෙන්න මේ ටික සමුදේ වුණා නම් ඒකේ තියෙන ලක්ෂණ ටික දන්නවා දැන් ඔබ. එහෙනම් ඔය මේ හැම ගොඩනැගීමක්ම අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලායතන මේ ඔක්කොම සියලු අංග 12ම මොකද්ද? අනිච්චයි දුක්ඛයි අනාත්මයි. ඇයි? ඇයි? ඉතින් ඔය වගේ එකක් තමයි අපි අසුරු කරන්නේ. මොහතම් මොහතප් වාස අසුරු වෙන්නේ ඕක. හැබැයි අපිට වැටහිලා නැහැ. මොහතම් මොහතප් වාස අසුරු කරන්නේ මොකද්ද? සකස් වෙන එක. අනිච්ච දුක්ඛ අනාත්ත ධර්මතා ටික. දෘෂ්ටිය මොකද්ද අපි අසුරු කරන්නේ? නිත්‍ය සුඛයි අත්තයි. නිත්‍ය සුඛයි අත්තයි කියන දෘෂ්ටිය ඇතුලේ ඇසුරු වෙන. දැන් පැහැදිලිද? එහෙනම් මේ හැම අංගයක්ම තියෙන එකක්ද? එහෙනම් සකස් වෙන එකක් නේද මේ හැම අංගයක්ම? එහෙනම් මේ අංග 12ම සකස් වෙච්චා නේද? මෙන්න මේ හේතු ඇති කල්හි මෙන්න මේ ඵලය. මෙන්න මේ හේතු ඇති කල්ලි මෙන්න මේ ඵලය. ඒක කීසදකට කියලා තියෙනවද? නෑ 11ක. අංගනේ 12 යුගල 11යි. හරි නේද? එහෙනම් මේ හැම එකක්ම තියෙනේවත්. එහෙනම් හැම එකක්ම සකස් වෙන්නේ. හරිනේ? මේ හැම එකක්ම සකස් වෙන. එහෙනම් දැන් අපි දන්න අවසාන පදයේ ජාතිපත්‍ය ජරා මරණ නිච්ඡද සුඛද අත්තද? තියෙන එකක්ද? එහෙනම් මේ ඕනම අවස්ථාවක් අපිට නුවණට අරමුණු වෙලා ඔය ලක්ෂණයක් අරමුණු වුණොත් එහෙම මොකද්ද වෙන්නේ? ඔය එක ලක්ෂණයක් අරමුණු වුත් එන්නේ. ඒ ෂණ මාත්‍රය ලෝකයේ ඉක්මන. ඒ ෂණ මාත්‍රිය ඇතුලේ. එහෙනම් මේක අපිට අහුවෙන්නේ කොහොමද? සිය සහ නුවණ තියෙන සතර සතිපට්ඨානෙ යෙදිලා ඉන්න කෙනාට. පැහැදිලිද? මෙතන මේ මොහොතේ සතර සතිපට්ඨානයක් නොවනවා කියලා කියනවා නෙමෙයි මම්මි.
හැබැයි අපිට පුහුණු නැති නිසා සංසාරේ අපි සතර සතිපට්ඨානේ වෙනමම වැඩි යුතු කාරණයක් වෙනවා. ඇයි ඒකට? අපි පුහුණු කළා සතර සතිපට්ඨානේ පුහුණු කරගෙන තමයි දාරුචීරිය. මහා ගල උඩ පයින් ගැව්වා ඉනිමගට. හරියද? එදා පුරුදු කරව පුරුදු කිරිල්ල සරක්ෂණ මහසී දැක්කා. දිත්තේ දිත්ත මත්තන් කිව්වනම් අර පුරුදු කරපු ගතිය මෙතෙන්ට පිටලා නේද? ආන්නේ කෑ කියන්නේ. අපිට නම් එහෙම කියන්නේ නැහැ හොඳේ. දැන් ඔබට තේරුණාද? මෙන්න මේ ඇත්තටම මේ ඔක්කොම මොකක් කෙන එකක්ද මේ? සකස් වෙන එක. මේ ඔක්කොමත් හරි නේද? එහෙනම් මේ එක සකස් වෙන එකක් දැක්කන අවබෝධය තමයි ඒක. හරි නේද? එතකොට මේ ඇයි මෙහෙම එකක් දුන්නේ? මෙහෙම ගොඩාක් දුන්නේ. එකක් කරන්න තුන. පැවැත්ම පෙන්වන්න. මේක ක්‍රමික පැවැත්මක්. මේක අතිශය සංකීර්ණ ක්‍රියාවලිය. මේ සංකීර්ණ ක්‍රියාවලිය එකිනෙක හා සම්බන්ධයි. ඒ වගේම තමයි මේක ඇතුළෙත් ක්‍රියාවක් තියෙනවා. ඒ වගේම තමයි මේව අතරෙත් මේ ක්‍රියාව සම්බන්ධතාවයක්. ඒක පෙන්වන්න තමයි මේ විදියට සියලු බුදවරු මේ කාරණය අංග 12ක් අරගෙන යුගල 11ක් ඇසුරු කරගෙන මෙන්න මෙහෙම හිතපල් ලා මේක තමයි බොලාට කියා දෙන්න පුළුවන් කෙටිම ක්‍රමය. කෙටිම ක්‍රමය. ඇයි? මෙතන තියෙන්නේ බුදු කෙනෙක්ගේ ධර්ම අවබෝධය. මේ සියලු ධර්මතා කාගේ අවබෝධයක්ද? බුදු කෙනෙක්ගේ අවබෝධයක්. බුදු කෙනෙක් එක අවබෝධ කරලා අන්‍ය කෙනාට අවබෝධය පහසු වෙන්නට මේ ක්‍රියාවලිය දකින්න පහසු වෙන්නට මෙන්න මේ වගේ පැවැත්මක් පෙන්වලා තියෙනවා. හරිනේ? ඒ කියන්නේ මෙතන වෙන මුළු ඔක්කොම සිද්ධියද මේ තියෙන්නේ? එහෙනම් අන්න හරි. මෙන්න මේවා අතර සිදුවෙන සිදුවීම් ප්‍රත්‍ය සංග්‍රහය ප්‍රත්‍ය සාමාග්‍රය අප්‍රමාණයි. ප්‍රමාණයක් නෑ. එහෙම දැම්මනම් අංග මෙච්චරක්ය යුගල මෙච්චරක්ය කියලා කියන්න අන්නේ අංග වලින් අන්නේ යුගල වලින් කියන්න ධර්මතා 12ක් අරගෙන යුගල 11කට සම්බන්ධ කරලා පෙර බුදවරු නොඉක්මවා ඒ පටිච්ච සමුප්පාද දර්ශනය ඒ ලෙසින්ම සියලුම බුදවරු ඒ දේශනාවම අරගෙන යනවා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔය විදිහටම. ඒකට කියනවා ත්‍රාදර්ශීය ක්‍රමය. මොකද්ද? ඒක වෙනස් කරන්නේ. වෙනස් කරන අවශ්‍යතාවයකුත් හැබැයි සර්වඥාසිට පුළුවන් දේශනාවේ ස්වභාවය අනුව අවශ්‍යතාවය අනුව ඔය දර්ශීය ධර්මතාවයෙන්ට සමහර ඒවා එකතු කරන්න තියෙන ඒවා අඩු කරන්න. පැහැදිලි? එහෙනම් සමහර තැන්වලදී ඔය දේශනාව පටන් ගන්නවා කොයි විදියට? මැද ඉඳන් අගට, අග ඉඳන් මැදට, මැද ඉඳන් මුලට, මුල ඉඳන් මැදට ආදී නානා විදියට මේක දේශනා කරන්නට කලේ වැලක් නෙලා ගන්න යන වැල් නෙලන්නේ ඒ වැල කපන ක්‍රම කියනවනේ. ඒ වැල් කපන්නාට වැලේ සමහර විට අග කොටස හම්බ වෙනවා. අග ඉඳන් කොට කල කපාගෙන කපාගෙන ගිහිල්ලා මැද්දට ආවට පස්සේ වැල කපල ඉවත් කරගන්නවා. සමහර කට්ටිය වැලේ මැද අහුවෙනවා. මැද ඉඳන් කපන් එනවා වැලේ උඩට ඉල කපා ගන්නවා. සමහර කට්ටියට වැලේ හම්බ වෙනවා මුල. මුල ඉඳන් කපන් ගිහිල්ලා වන්න මැදට කපා ගන්න පුළුවන් තරම කපාගෙන අකට කපා ගන්නත් අන්න ඒ වගේ
මේ අවබෝධ කරගන්න පුළුවන් ඕන 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 නෑනේ. එහෙම ගන්න බෑනේ. එහෙම ගන්න බෑනේ. මුල හේතුව නෙමෙයි. මේක පෙන්වන්න ඕන නිසා මුල් කාරණා පෙන්වන්න බෑ කොහොම හරි. අවිද්‍යාවට හේතු තියෙනවා ආශ්‍රව. හරිනේ ඒක මුල් කාරණනේ. මේක චක්‍රයක් විදියට පෙන්වන්නේ ඒකයි. චක්‍රයක් නෙමෙයි ජීවිතය කියන්නේ. චක්‍රයක් විදියට වට විදියට පෙන්වනවා. මොකද්ද? වට විදියට පෙන්වනවා. හරි. දැන් මොකද්ද උනේ? දැන් මොකද්ද උනේ? මේක මෙහෙම තියනවනේ. මේක පාඩම් කරනව නේද? පාඩම් කළානේ දැන් මෙතන ලියන්නේ. දැන් දන්නවනේ. ආ. ඒ ලියනකොට එන මේ හැම අංගයක්ම මොකද්ද? තියෙන එකද සමුදේ වෙච්ච එකද? ඈ අවිද්‍යාව තියනවද? ඒකත් සකස් වෙච්ච ධර්මතාවයක්. ඒකත් තියනවා කියලා ගන්නෙ. එහෙනම් මෙන්න මේක තමයි අර දර්ශීය පටිසම්පාද ක්‍රමවේදය. දර්ශීය කියන්නේ මේ පටිසම්පාදයේ කියන එක. අද මම නුඹලාට පටිච්චසමුප්පාදයේ දේශනා කරන්නෙමි කියලා පටන් ගත්තොත් එම මේ අංග අනුපිළිවෙලින් 12ම ලස්සන්ට. එහෙම නැතුව කිව්වොත් කියන්නේ භාගයේ කාලයි මැද්දයි. අද මම බලාට කියනවා මොකද්ද? පටිච්ච සමුප්පාදයේ දේශනා කරමි කියලා පටන් ගත්තොත් එහෙම 12ම කියනවා. අනිත් තැන්වලදී එහෙම කියන්නේ නැතුව මොකක් කියනවද? ඒ අදාළ අවස්ථාවේ කෑලි අඩු කරමි. දර්ශීය කියන්නේ ඒකයි. ඒ කියන්නේ සියලු බුදවරු දර්ශීය විව්‍යාහයක් විදිහට මේක භාවිතා කරන පොදු ෆෝමැට් එකක්. පොදු ක්‍රමවේදයක්. එහෙම තියෙනවනේ හැම විෂයකටම. එහෙම තියෙනවනේ හැම විෂය ආවේනික පොදු ෆෝමැට් එකක් තියෙනවනේ. හැබැයි ඒකෙන් වෙන් වෙලා ඒකෙන් වෙනස් වෙලා අපිට දේශනා කරන්න බැරි? පුළුවන්. ඇයි? එහෙම පුළුවන් වෙන්නේ බෑ. ඔ කොහොමවත් කමන්නේ. මේකේ දේශනා විලාස මෙච්චරයි කියලා කියන්නේ. අපි හිතුවේ මොකක්ද ඉස්සරින්නම්? මේක නම් ආයේ පද අඩු කරන්නත් බෑ, වැඩි කරන්නත් බෑ. මේක නිච්චයි. දැන් පටිසම්පාදේ මොකක් වෙලේ? එහෙමනම් කියනවා අර වැලක උදාහරණයක් කරා මේක කොහෙන්දන් අවබෝධ කරගන්න පුළුවන්? එහෙම එකක් නෑ මෙතන. මේක උන්වහන්සේලා සුදුසුසුදු පරිදි. ඇයි මේක මේ මහා ධර්මස්කන්ධය? ඒ කියන්නේ කාටද පුළුවන් ගිනි ගොඩක් ඇති වෙනකොට මේ ගිනි ගොඩේ තියෙන ක්‍රියාව සර්ව සම්පූර්ණයම කියාද? බුදු කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි ඒක තමයි කියන්නේ. ඒක කීයකට කැටි කරලා වෙලාවට එච්චරයි මේ කියන්නේ. ඈ හේතුන්ගේ හේතු සාමාග්‍රය ගැඹුරු විෂයක්. ඒක අපිට ඔරොත්තු දෙන්නේ නෑ. ඔරොත්තු දෙන්නේ නැති නිසා මොකද කරේ? 12කට බෙදුවා. බොඩ 12ක් විතරක් ගත්තා. හරිනේ. එහෙනම් මේක තව දිනව තව නානාවදිර කතා කරන්නේ. මේක ලොකු විශයක්. අන්න හරි. දුක සමුදය, දුක සම්භවය. එහෙනම් දැනගන්න ටෝනි. දැන් ඕගොල්ලෝ හිතන්න ටෝනි. මේ තියෙන්නේ මං ගැන කියපු එකක් නෙවෙයි. මේ මම ඇති වෙලා නැති වෙන හැටි නෙවෙයි. එහෙම හිතන්න. මේක තමයි වර්ධවාගත්ත සත්වත්වයේ නැමැති දෘෂ්ටිගත වෙච්ච දෘෂ්ටියෙන් සතෙක් කියලා අල්ලගත්ත. මොකද්ද? දෘෂ්ටිගතව සතෙක් කියලා අල්ලගත්ත නාම රූප පරම්පරාවේ පැවැත්ම මේකයි. මේ මම ගැන කියපු එකක්ද?
නෑ මොකද්ද කිය? සත්වත්වය කියලා සතෙක් කියලා මම කියලා අල්ලගත්ත නෙමෙයි. දෘෂ්ටිගතව අල්ලගත්ත. ඒ වචනේ නැත්තම් බෑ. මෝඩකමට අල්ලගත්ත නාම රූප પરම්පරාවේ පැවැත්ම තමයි මේ තියෙන්නේ. පැහැදිලි නේද? ඒ පැවැත්ම කොහොමද පෙන්වන්නේ? හරි නේද? එහෙනම් මේ තියෙන්නේ සතෙක්ගේ පැවැත්ම නෙවෙයි. මේක තියෙන්නේ මේක දුක නම් මේ හැම එකක්ම දුක ධර්මතාවයට අයත් නම් මේ මොකද්ද තියෙන්නේ? දුකක සම්භවය අවසාන පදයේ තියෙන්නේ මොකද්ද? ජාතිපච්චා දරා මරණං මොකද කතාව? දුකක සම්භවය. සම්භවය කියන්නේ මොකද්ද වෙන්නේ? හටගෙන 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 දිගටම යන ක්‍රමය. සතෙක්ද? පුද්ගලයෙක්ද? එහෙනම් අපේ මෝඩකමට අල්ලගත්තේ කොහොමද? එහෙනම් පටිච්ච සමුප්පාදය කියන්නේ මම භවත්‍තික ගමන යන එකක් ගැනද සාමාන්‍ය දියුණු මානසික සම්මාදිට්ඨිය තියෙන කෙනෙක් හොයන්නේ? සම්මාදිට්ඨිය කෙනෙක් තියෙන කෙනෙක් මම කතා කරන්නේ මම ජීවිතය යන හැටිද? සතෙක්ගේ පැවැත්මද? ද සතෙක්ගේ පැවැත්ම තියෙන කොට මේ සේන සතා ඉන්නවා සතා පටිච්ච සමුප්පාදයට අයත්. ඒක වැරදි. දෘෂ්ටිගතව සත්වයෙක් කියලා ගත්ත කෙනෙක් ගත්ත ස්වභාවය තමයි මම කතා කරන්නේ. ඒක දිය කරන්න යන්නේ. නැත්තම් මොකද වෙන්නේ? සතෙක් ඉන්නවා. ඒ සතාගේ ක්‍රියාකාරීත්වය කොහොමද? පරිසම්පාදයට අයත්. එහෙම නැහැ. දැන් අපි නුවණ තියෙන වශයෙන් ගන්න ඕනේ මොකද්ද? මෙන්න මේක වර්ධවා ගත් කල්හි අපිට දෘෂ්ටියක් උපදිනවා. සතෙක් කියලා මම කියලා මගේ කියලා මගේ ආත්මික එහෙම එකක්ද තියෙන්නේ? එහෙම නැත්නම් පටිච්ච සමුප්පන්න වෙච්ච ධර්මතා සමුදයක්ද? දැන් ඕගොල්ලෝ හිතන්නේ පරිසම්පාදයේ කියන්නේ මේ මම ගැන කියපු කතාවක්ද? එහෙනම් ඒ මානසිකත්වයේ ගන්න ඕනේ නැත්නම් මොකද හිඟන්න වගේ අර තුවාලේ හැමදාම තියෙන හැමදාම බිස්නස් කරගන්න එක දීලා ඒ කියන්නේ ආයි භවය අල්ලනවා ඉතින් ගිහිල්ලා. ඇයි තුවාලේ තියෙනවනේ? මම ඔය මම කියන හිඟන්නට ගහන්න ඕනි මොකෝ? ඕකම හිඟා කනවා. ඕක දැන් අයින් කරන්න ඕනේ මොන ක්‍රමෙන්ද? මේ නුවණ දාලා. එහෙනම් මේ පරිසම්පාදේ වෙන්නේ මගේද? බුදුහාමුදුරුවෝ ආනවා මේක කායිද කොහෙද ඇව්වේ වැරදි. ඔක ප්‍රශ්නේ වැරදි. ඕ මහන්න එපා. ඔක කාටවත් ආයිති කවුරුත් කරන දෙයක් නෙමෙයි. ඔක ප්‍රශ්නේ බුදු කෙනෙක් ප්‍රශ්නේ හරි ගස්සලා උත්තර දෙනවා. කාටද වෙන්නේ? ආව කාටද දෙන්නේ කියද කීත ඇයිද ඔකද? පරිසම්පති කාටේ වෙන්නේ? පැහැදිලි නේද? දැන් ඒක කාටවත් වෙන දෙයක් හරිනේ. දැන් ඔවා කියන්නේ ඔයගොල්ලෝ මේ හිතන්න හොඳේ මේ අවසාන මොහොතේ හොඳ සමාධියක් හදා ගන්න ඕන. අවසාන මොහොතේ තමයි හොඳට පිහිටන්නේ. මොකද gedera yana තියෙන කලබලෙත් එක්ක නේද? ඕ හොඳට පිහිටන. මොකද බෑග් බදන්න ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? කරුණු ටිකක් හොඳට බදලා අල්ලනවා බපුවට නේද? දැන් දල අදහසක් ගත්තා. දැන් ඔයගොල්ලෝ පටිසම්පාදයේ පිළිබඳ මේක පටිසම්පාදයේ කියන්නේ සර්වඥ විශේෂය. මොකද මේ විශේෂය? බුදුහාමුදුරු කෙනෙක් ඕනට හොයන්න යන්නේ. ඕවා මගේ විශේෂයන්. ඕවා සර්වඥ විශේෂයන්. මම කියපු ප්‍රමාණයට තේරුම් ගන්න. ඕනට හොයන්න යන්නත් ඕව තේරෙන්නේ නැහැ. කර්ම විශේෂය, මේ පටිච්ච සමුප්පාද විශේෂය, සත්ව විශේෂය, ලෝක විශේෂය, ඕ කාගේ විශේෂයක්ද? ඕව බුද්ධ විශේෂයන්. ඕව මගේ විශේෂයන්. ඔය මං කියන ප්‍රේම එක ඇතුලේ ඉන්න ඔයිටට යන්න එපා. හරි නේද? හරි. දැන් ඔබට පැහැදිලි. මම දල අදහසක් ගෙනාවා මේ පැවැත්ම පිළිබඳ නේද? එහෙනම් මේ මමද දුක්ඛක සම්භවයක්ද? දුක්ඛක සතෙක්ගේ පැවැත්මක්ද දුක්ඛක සම්භවයක්ද? හරි. දුක්ඛක සම්භවයක්.
එහෙනම් නාම රූප ධර්මතාව ටිකක් කියන්නේ මොකක්ද ඇත්තටම? දුකක සම්භාවය. දුකක සම්භාවය පෙන්වන්නේ කොහොමද? පටිච්ච සමුප්පාදයට ගලපලා. පටිච්ච සම්පාද න්‍යායට අනුකූලව. හරි නේද? එහෙනම් මේ පටිච්ච සමුප්පාද කියන මෙන්න මේ ධර්මතා මේ අංග ටික මෙන්න මේ ඔක්කොම හරි නේද? අහගන්න අවසාන ටික. මෙන්න මේ ධර්මතා 12 විතක මෙන්න මෙයාට බාරයි. විතක මෙයාගේ බාරයි. විතක මේ පැවැත්මම ගැන කතා කරනවා. පැහැදිලිද? හරිනේ? විතක මේ අංග 12ම ක්‍රියාත්මක වෙන්නේ එක සිතක. විතක මේ අංග 12ම පෙන්නනවා පරම්පරා සන්තතිය. හරිනේ? හරිනේද? මේ මොහොතක් ගැන මේක කතා කරනකොට ජරා මරණ කියන්නේ කාගේ ජරා මරණද? හටගත් රූප වේදනා සංඥා සංකාරයන්ගේ දිරීම ජරාව මරණය. හරිනේද? මෙහෙම කතා කරනකොට ජරා මරණ කියන්නේ මොකක්ද? පැවැත්ම ඇතුලේ සන්තතිය ඇතුලේ ජරාව සහ සම්මත මරණ. දැන් පැහැදිලිනේ? එහෙනම් මේ අංග 12ම විතක එක සිතකට යන් යෝගාවචරයා දියුණු වෙන්න විදර්ශනාව දියුණු වෙන්න එයා එන්නේ මෙතනට. මූලික විදර්ශනා යෝග්‍ය හේවත් දර්ශන ඥානය තියෙන එක්කෙනාගේ මේක අදහස තියෙන්නේ. ඉපදීමත් සම්මත ඉපදීමත් සම්මත මරණයත් විදර්ශනාවෙන් දර්ශන ඥානයේ විදර්ශනාවට පෙරලෙන්න බලවත් වෙන නුවණ බලවත් වෙන එයාට හම්බෙන්නේ මොකක්ද? පැහැදිලිනේ? හරිනේද? හරි. එකසිතක හම්බෙනකොට මේක එකසිතක පටිසම්පාදය හම්බෙනවා කියලා හම්බෙනකොට පටිසසමුප්පාදය හම්බෙනවා. බුදුහාමුදුර දකින්නවා මේ දහම අවබෝධ වෙනවා, සත්‍ය අවබෝධ වෙනවා, බුදුන් දකින්නවා, පටිසම්පාදය දකින්නවා කියලා අන්තිමේදී මොකද්ද හම්බෙලා තියෙන්නේ? එකම එක සිතක. මොකද්ද සිතක අවබෝධ වෙන තියෙන එකම දේ? අනිච්ච දුක්ඛ අනාත්ත වලින් එකක්. එකක් අරමුණු. ඇයි? ඉතින් ගොඩක් අරමුණු කරන්න බෑනේ එක මොහොතක. අරමුණු වෙන්නේ එකයි. එහෙනම් කාලාත්‍රේම අරමුණක් ආවට පස්සේ සත්‍යවාදී දාර්ශනිකයෙකුට අරමුණු වෙන්නේ මොනවද? අනිච්චයි දුක්ඛයි. අවිද්‍යා සහගත මානසිකත්වයෙන් යුක්ත චිත්ත පරම්පරාවකට අරමුණු වෙන්න ගොඩාක් දේවල් නැද්ද? විපල්ලාස අනන්තව තියෙන. විපල්ලාස හම්බෙනකොට අනිච්ච දුක්ඛ අනාත්ත හම්බ වෙන්නේ. එයා මොකද්ද බලන්නේ? එයා යනවා විපල්ලාසාර්ථයට. ඇයි? අනිච්ච දුක්ඛ අනාත්මේ පේන්නේ නැහැ. අර පුරුදු කරපු ගතිය ඉස්මතු වෙලා අනිච්ච දුක්ඛ අනාත්ම ටික වැහිලා නිච්ච සුඛත්ව විදියට. එහෙනම් ආර්යයන් වහන්සේලාගේ සර්වඥයන් වහන්සේලාගේ අරමුණ මොකක්ම ඇත්ත හැමතිස්සෙම? අනිච්චයි දුක්ඛයි අනාත්මයි. පැහැදිලි නේද? හරිනේ? හොඳයි. එහෙනම් අපි ලබන සතිය හම්බෙමු. හොඳයි. තෙරුවන් සරණයි.